තෙරුවන් සරණයි ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් අපි කතා කරගෙන ආපු සාකච්ඡාවම තවදුරටත් අපි එක තේරුම් ගන්න උත්සාහ කරමු. මං කිව්වා ඊයේ දේ සාකච්ඡා කරපු ටික ටිකක් තව අහන්න කියලා. ඒකේ තියෙන කරුණු තේරුම් ගන්න මම ලස්සන කාරණාවක් මෙතන ඊ කතා කරලා සත්‍යවාදී කෙනෙකුට හිතන්න දෙයක් හම්බෙන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් අපි මොන විදිහකට කතා කරන්න ගියත් අපට අමතක කියලා යනවා අපි තුල තිබිය යුතු යෝනිසමනසිකාරය කියන එක. අපට මතක් වෙන්නෙම අර අපට මොනවා හරි විග්‍රහයක් කියන්නේ ලැබීමක් හම්බෙන්න ඕනේ කියන එක. මොනවා හරි විදියකට ලැබීමක් ඔන්නෝ ලැබීමේ තියෙන වැරද්දමයි බුදුරණවහන්සේ ධර්මයෙන් පෙන්වන්නේ. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි පැහැදිලි කරගෙන ආවා මේ දකින්න කෝණේ, දර්ශන කෝණේයි පටිච්චසමුප්පාදය. හම්බ වෙන බෙදීම නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන්නේ දර්ශන කෝණය, හම්බ වෙන බෙදීම නෙමෙයි. අපි හම්බෙන බෙදීමට යන්න ගියොත් පටිච්චසමුප්පාදයේ හැටියට දර්ශන කෝණයක් ඇති කරගන්න බැරි වෙනවා. එහෙනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන විදිහට ඉගෙන ගන්න සහ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු පරියායට අනුව යෝනිසමනසිකාරයක් ඉපදීම කියන මෙන්න මේ කරුණු ඇතිවීම ලෝකේ කොච්චර කලාතුරකින් වෙන එකක්ද? එකයි බාහිරංගයේ සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ, ආධ්‍යාත්මික අංගය යෝනිසෝ මනසිකාරය වෙන්නේ. එහෙනම් අපට බුදුරජාණන් වහන්සේ පෙන්නපු සෑම දහම් පරියායක් තුළදීම ඉස්මතු වෙන්නට ඕනැත්තේ යෝනිසෝ මනසිකාරය. අපි මේක නිතරම කතා කරා. ඒ කියන්නේ අර වෛද්‍යවරයෙකුට ලෙඩ වෙන්න ඕනේ වගේ. එතකොටයි වෛද්‍යවරයාගේ කෘත්‍ය වෙන්නේ. ලෝය කෙනෙකුට නඩු වෙන්න ඕනේ. එතකොටයි ලෝය කෙනෙක්ගේ කෘත්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහට අපට විමුක්තිකාමී සත්‍යවාදී බවක් අපි තුල ඉස්මතු වෙනවා නම් ඒක ඉස්මතු වීම ප්‍රකට වෙන්නේ ඒ සත්‍යවාදී චින්තනයත් එක්ක. සත්‍යවාදී චින්තනයේ හොඳටම තියෙන ස්වභාවය තමයි සතුටින් යමක් පිළිගෙන ඒකට සතුටින් යමක් පිළිගෙන ඒකත් එක්ක ජීවිතයේ පැවැත්මට ඉඩක් නැහැ. ඒකත් එක්ක ජීවිතයේ පැවැත්ම කියන කාරණේ වැරද්දක් හම්බ වෙන්නේ. බලන්නකෝ මේ කෙනාගේ චින්තන ස්වභාවය. ඒ චින්තන ස්වභාවයම එනව නේද? පටිච්චසමුප්පාදය දකින විග්‍රහය බුදුරණවහන්සේ පෙන්නපු ඒ මහා සමාධි භාවනා සූත්‍රයෙන් පැහැදිලි කරපු දේ පංචපාස්කන්ධේ අභිනන්දති අභිවජති අජ්ජෝසි තබ්බි ඒකත් එක්ක පැවැත්ම සහ එය නොවීමෙන් ඉක්මවීම කියන කාරණාව. එතකොට එයාගේ ඒ චින්තන ස්වභාවයක් බුදුරණවහන්සේගේ ධර්මයේ නොහැසුණාට ඒ චින්තන ස්වභාවයක් එයා තුළ තියෙන නිසා තමයි
බුදුරන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට ඒට අනුගත චින්තන ස්වභාවයක් යොමු වෙන්නේ. එතකොට ඒක හොඳටම තියෙන කෙනා තමයි සත්‍ය දැකපු බුදුරන් වහන්සේගේ සම්මා දිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයා. ඒ සම්මා දිට්ඨියට පත්වෙච්ච ශ්‍රාවකයාට තමයි මේ පංච උපාදානස්කන්ධය කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි චන්දරාගය කියන කාරණාව විග්‍රහ වෙන්නේ. අනිත් සියලු දෙනාට පංච උපාදානස්කන්ධ චන්දරාගය කියන කාරණාව ප්‍රායෝගික නෑ. මොකද මුලදී හම්බ වෙන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය ප්‍රත්‍යක්ෂය, තාත්වික ප්‍රත්‍යක්ෂය, සක්කාය දිට්ඨිය කියන කාරණාව. හැබැයි පංච පාස්කන්ධය හොයන්නේ. එතකොට එහෙනම් මේකදී බලන්නකො මේ අවිද්‍යාව කියන අනවබෝධය කියන කරුණ එක ලැබීම කියන කාරණාවක් නැත්නම් යමක් විග්‍රහයක්, විග්‍රහයක් කියලා කියන්නේ කතා කරලා කියනවා කියන එක නෙමෙයි, පැනවීමක්, පැවැත්මක්. මේ සියල්ලක්ම අර තණ්හාව කියන කෘත්‍යයත් එක්ක ඉස්මතු වෙලා එනවා. ඒකයි ඉස්මතු වෙච්ච තණ්හාවට කාම භව විභව කියන්නේ. ඉස්මතු වෙච්ච තණ්හාවට කාම භව විභව කියන්නේ. ඉස්මතු වෙච්ච තණ්හාවට. නමුත් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා කියනකොට ඉස්මතු වීම සඳහා, ඉස්මතු වීම කියන කාරණාවේ දකින කෝණේ, අර ලැබෙන තැන මේ දකින කෝණේ, අන්නේ තණ්හාව දකින කෝණිය කියනේ තණ්හාව එකම මොකද වෙන්නේ? අන්න බැඳීම. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයි. ඒ දකින කෝණිය එකම අර අභිනන්දී, අභිවදති, අජ්ජෝසිතම්. එතකොට ඒකින් ඒ හේතුවෙන් ඵලය කියලා කතා කරනකොට දැන් අපි ඊයේ කතා කරා අපි තණ්හාව කියන රූපයට ගත්තහම, උපාදානී කියනකොට කාමයට ගත්තහම, අපි ඇත්තටම මෙතන මේ තණ්හාව කියන එකයි උපාදානී කියන එකයි නිර්වචනයකට නෙමෙයි කියන්නේ. අපට වෙනම කතා කරන්න වෙනවා තණ්හාවට උපාදාන කරගන්නවා, මේ රූපෙට තණ්හා කරගන්නවා, කාමයට උපාදාන කරගන්නවා. දැන් මේ කියමන තුලදිම ඒ විග්‍රහය තුල කෝ උපාදානයට හේතුව තණ්හාව ඉස්මතු වීමක්. දැන් අපි බලෙන් අහපවිස්තීමට යන්න ඕනේ. ඇයි අපට මේ විග්‍රහයක් හම්බෙලා? කාම උපාදාන කියන එකට කාමයට උපාදානීම කියලා විග්‍රහයක් හම්බෙලා, රූප තණ්හාව කියනකොට රූපයට උපාදාන කියලා විග්‍රහයක් හම්බෙලා, විග්‍රහයක් හම්බුනා මිසක් මේ ප්‍රතිහිවීමට අර ඥානීය, කියන්නේ උපාදානයට ප්‍රතිහිවීමට ඥානීය ඉපදීම, උපාදානීය ඥානයට උපාදාන සම්මුති ඥානීය ඕන කියන ඒක එදෙන්නේ. ඇයි ඒක එදෙන්නේ? අපි ඒක මේ බුදුරන් වහන්සේ පෙන්නපු විදිහටම හිතන්නේ නැති නිසා. අපට දෙයක් ලබා ගැනීමේ අපේක්ෂාවක් තියෙන නිසා. අපි දිනුම් කණුවක් නම් කරගෙන ඉන්න නිසා. දිනුම් කණුවක් නම් කරගෙන අපි ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ. මම හිතන්නේ එදා ඩොක්ටර් ගිරකන්ද කොහෙද උදාහරණයක් කිව්වා ගණක් හදනවා කියන එක. දැන් ගණක් හදනකො ගණක් තියෙනවා. අපිට අනුකරණයේ ගණක් තියෙනවා, උත්තරයක් තියෙනවා. හොඳට හිතන්නකො මෙහෙම. ගණන් හදන්න කැමති කෙනෙක්, අනුකරණයට කැමති කෙනෙක්, ඒ විසඳීමට කැමති කෙනෙක්. එතකොට එයා තමයි ගණන් හැදීම සඳහා යොමු වෙච්ච කෙනා. එයාට උත්තරේ වැදගත්ද? එයාට උත්තරේ වැදගත් නෑ. මෝඩකමින් යම් කිසි විදිහකට
මොනවහරි හොරෙන් හරි කොහොමහරි ප්‍රතිඵලයක් ඕනේ කියන කාරණාවට අර උත්තරය යට උත්තරය වැදගත්තේ. ගණන් හදනවා කියන එක උත්තරය වැදගත් නෑ. ඒකට හදන ක්‍රමයේ යොනත්ති. අනික ගානයි උත්තරය ලැබුණා කියලා මේක මේ ගැටළු විසඳීමක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ කාරණාවට ගණන් හදනවා කියලා කියන්නම බෑ. එහෙමනම් ඒ දාගත්ත ගාන කියන විග්‍රහය, ගැටලුව කියන විග්‍රහය, අනුකරණයේ ගැටලුව කියන විග්‍රහය එක්ක බැලුවහම උත්තරේ ලැබුණා කියන තැනට උත්තරේ කියන තැන ලැබෙනවා නම් ඇත්තට මෙතන ගැටලුවක් කියන විග්‍රහයක් එයාට යෙදිලත් නැහැ. ඇයි යෙදිලා නැත්තේ? ඉතින් ගැටලුවක් කියන කාරණාව යෙදෙන්නේ නැහැ නේ. එයාට උත්තරයක් හම්බෙලා මොකද්ද? ඒක විසඳලා නැහැ නේ. හරියටම විසඳන ක්‍රමෙත් එක්ක තමයි අර උත්තරේ කියන කාරණාව හම්බෙන්න තියෙන්නේ. උත්තරේ නෙමෙයි වැඩගත් විසඳන ක්‍රමෙ. මෙන්න මේ වගේ අපට තියෙනවා මේ විමුක්තියක් හොයන්නට අපිට අවශ්‍යතාවයක් යම්කිසි විදිහකට ගොඩනැගිලා තියෙනවා. යම්කිසි විදිහකට. ඒකෙට මේක නැති වුණහම මේ ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ නැති වුණහම නිවෙනවා. සෝතාපන්න වෙනවා. ඔන්න ඒකලු වෙන්නේ. මේ ප්‍රශ්නේ නැති වුණහම නරකලු වෙන්නේ. සෝතාපන්න වෙන එක නිවෙන එක. දැන් තියෙන්නේ මේ අර විසඳ ගන්න ක්‍රමේ නැතුව දැන් අර සෝතාපන්න නිවීම කියන කාරණාව එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඒ අර හරියට අර ගානට උත්තරේ හොයනවා වගේ. ඒ කියන්නේ ගානයි අර උත්තරේ දාගන්න ඉන්නවා වගේ. හැබැයි ක්‍රමේ නැහැ. මෙන්න මේ වගේ තමයි වෙලා තියෙන්නේ. හැබැයි අර අවංක සත්‍යවාදී කෙනාට ප්‍රශ්න විසඳ ගැනීම අවශ්‍යතාවය තියෙනවා. ප්‍රශ්නෙන් පලා යෑම නෙමෙයි. අර වෙන දෙයක් දා ගැනීම නෙමෙයි. දැන් ගොඩාක් තියෙන දේ තමයි දැන් අපි හිතමුකෝ දෘෂ්ටි අපි කතා කරන්නේ බ්‍රහ්මජාල සූත්‍රය. දැන් එතකොට ඒ විදිහට විමුක්ති මාර්ගයක් හොයන කෙනෙකුට යාළගේ තියෙනවද ටාගට් එකක් එක්ක ඉලක්කයක් එක්ක සෝතාපන්න වෙනවා සකදාගාම වෙනවා නැත්තම් මෙහෙම නැහැ. හොයාගෙන ගිහිල ලුෂ්ටිකති කියනවා. හොයාගෙන ගිහිල ලුෂ්ටිකති කියන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ ධර්මයේ පෙන්වලා දෙන්නේ සත්‍යයක්. සත්‍ය එක ඒක සත්‍යවාදී වෙන එකක් වෙන්නවා. අර උත්තරයක් කියන කාරණාවක් ගත තැනදී මොකද වෙන්නේ? මේ කරන්න තියෙන දේ නැති වෙලා යනවා. කම්මැලි වෙනවා. කම්මැලි වෙනවා. හැබැයි උත්තරයක් හම්බුනොත් ප්‍රශ්නයක් නැහැ ගාන හදන්න දක්ෂ කෙනාට. අන්න ඒ වගේ තමයි මේ විමුක්තිකාමී කියන කෙනාට අරව ප්‍රශ්නයක් නැහැ. මොකද යා විමුක්තිකාමී සත්‍යවාදී. සත්‍ය මොකද වෙනවා? ඒක නිසා අපි හැම වෙලෙම ඉගෙන ගන්නකොට මේ පටිසමුප්පාද න්‍යාය දැන් උපාදානයේ නැත්නම් තණ්හාව අපි බලන්නට ඕනේ. ඉගෙන ගැනීම තුළ අපට මොකද වෙන්නේ කියලා. ඒ ඉගෙන ගත්තා කියලා දැන් අපි ඉගෙන ගන්නේ මොකද්ද? අපි දැන් ඉගෙන ගන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නපු ධර්මය. ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය. අපි අවංකව මෙතන බලන්නකො සද්ධර්ම ශ්‍රවණය අපි කරනවා නම් දැන් අපිට තියෙනවා වේදනාව ගැන ඉගෙන ගන්න, තණ්හාව ගැන ඉගෙන ගැනීම නෙමේ සද්ධර්මය කියලාද අපිට හිතෙන්නේ? තණ්හාපත්තෙන් උපාදාන විග්‍රහ ඉගෙන ගැනීම නෙමේ කියලාද හිතෙන්නේ? ඒක සද්ධර්මය. අපට ඒක ඉගෙන ගන්නකොට අපට එනවා අපේ එකක් ඒක කියලා. ඒක සද්ධර්මය. ඕකෙන් හම්බ විය යුත්තේ අපට මොකද්ද? ඕකෙන් අපට හම්බ විය යුත්තේ යෝනිසෝ මනසිකාර උපාදේ. එහෙමනම් යම් කිසි විදිහකට අපි ඉගෙන ගන්න ධර්මය යම් කිසි කෙනෙක් මේක බවක් එක්ක නිෂ්ඨාවක් එක්ක විග්‍රහයක් ඉස්මතු කරලා මෙයයි මේ කියන්නේ කියලා පෙන්වන එකද වටින්නේ? සැබෑවටම සද්ධර්මයකින් ඇහෙද්දී අපට හිතන්න ඕන දෙයක් ඉස්මතු වෙන එකද වැදගත් වෙන්නේ? ඔන්න ඕක අපි නිතර හිතන්නේ. අපි ඔක නිතර හිතුවේ නැත්නම් අපට ඕන ඇත්තටම මේ යම් කිසි ලකුණක් දීගන්න. අපට ඇත්තටම ඕනේ මේ ඔන්න මේකයි වේදනාව කියලා නිගමණයකට යන්නේ. අපට අමතකේනවා මේ වේදනාව තියෙන්නේ අවිද්‍යාවෙන්, වේදනාව
හම්බවෙන්නේ නැත්තම් වේදනාව කියන තණ්හාව තියෙන අවිද්‍යාව නැත්තම් උපාදානිය තියෙන අවිද්‍යාවේ තණ්හාව උපාදානිය කියන මේ ප්‍රත්‍යත් එක්ක මේක හම්බ වෙන්නේ විද්‍යාවක් එක්ක ඥානියක් එක්ක ඥානියක් එක්ක හම්බ වෙනවා කියන කොටම ඥානියක් එක්ක හම්බ වෙන්නේ අවිද්‍යාව වේදනාපත්තෙන් තණ්හාපත්තෙන් උපාදාන කියන එක හම්බ වෙන්නේ ඥානියත් එක්ක හැබැයි තණ්හාපත්තෙන් උපාදානිය කියන කාරණාව වේදෙන්නේ අවිද්‍යාව එක්ක හොඳට හිතන්න තණ්හාපත්තෙන් උපාදානිය වේදෙන්නේ අවිද්‍යාව එක්ක හැබැයි තණ්හාපත්තෙන් උපාදාන කියලා හම්බ වෙන්නේ විද්‍යාවට ඥානියට අඥානකමින් තියෙන ඥානියට හම්බ වෙන්නේ ඉතින් ඥානියට හම්බෙද්දී අඥානකමින් තියෙන හම්බවීමක් හම්බවීමක් ලැබීමක් විය යුතුයිද? ඊතරවීමක් විය යුතුයිද? ඊතරවීමක් විය යුතුයනි. දැන් අපට වේදනාව කියන විග්‍රහය හම්බෙනව නම් අපට උපාදාන කියන විග්‍රහය හම්බෙනව නම් දැන් අපි විග්‍රහය දාගන්න දෙයක් කරගෙනනේ. අපි හිතමු රූපී කියන කාරණාව එක්ක. නැත්තම් අපි හිතමු රූප තණ්හා කියලා හරි තව වෙනත් විදියකට දෙයක් කරගත්තා නම් උපාදානීය වෙනත් විදියකට දෙයක් කරගත්තන මොකද වෙන්නේ? ඉතින් කොහේ ඥානි? ඉතින් තණ්හාවේ වේදනාව උපාදානීය ඥානි ඇවිදිල්ලලු. තණ්හාවේ ඥානි ඇවිදිල්ලලු. ඔන්න සමුදේ ඥානි ඇවිදිල්ලලු උපාදානියට. තණ්හා සමුදය කියලා. හැබැයි තණ්හා උපාදාන තියෙනවනේ. එහෙම නෙවෙන්නේ. තණ්හා ප්‍රත්‍යං උපාදාන තියෙනවා. ඒක වෙන සත්‍ය සිද්ධාන්තයක්. හැබැයි ඥානෙ ඇවිදිල්ලලු. දැන් මේ කරුණු තණ්හා ප්‍රත්‍යං උපාදානිය කියන කාරණාව යෙදෙන්නේ අවිද්‍යාවටද නැද්ද? අවිද්‍යාවටද? තණ්හා ප්‍රත්‍යං උපාදානිය කියන එක හම්බෙන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? විද්‍යාවට. සත්‍ය ඥානියත් එක්ක හම්බෙනවා. එතකොට එහෙම හම්බෙනවා කියන්නේ තණ්හා ප්‍රත්‍යං උපාදාන කියලා විග්‍රහයක් හම්බෙන්න පුළුවන්ද? බෑනේ. ඔන්න බලන්න එහෙනම් අපට හිතන්න පැති ගොඩාක් තියෙනවා. කල්පනා කරන පැති ගොඩාක් තියෙනවා. අපි කිසිම විදියකින් හිතන්න එපා අපට මෙන්න මේ විග්‍රහය. අපි දන්නවනේ අපි දැන් අහලා තියෙන සමහර ඥාන සුතේ සුතයෙන් කියන ඥානයක් හැටියට නෙමෙයි කතා කරන්නේ සුතේ ditthi asuppatiddha කියලා. එතුලින් අට ගන්නවා ධම්මනිච්ඡානක්ඛන්ති කියන කාරණාව. අපි අර ඒකට ඥානයක් කියලා ආරෝපණය කරගත තැනදී අපට මොකද්ද වෙන්නේ? අපට එහෙනම් ස්ථීරව යමක් හම්බ වෙන්න ඕනේ. ඥානය කියලා විග්‍රහ කරන්නෙම හරි කියන එකටනේ. එතකොට එහෙනම් ඊට පස්සේ කොහොමද ධම්මනිච්ඡාන කන්තිය විග්‍රහ කරන්නේ? ඒ කන්තිය කියන දුන්න වචනේ අර්ථයවත් තාත්වික වෙන්නේ නැහැනේ. ඒකවත් තාත්වික වෙන්නේ ඒක විග්‍රහ කරන්න බෑනේ. ඇයි ඥානියක් හම් වෙලා තියදා ඒ මොනෝ හොයන්නද? ශ්‍රුතිය කියනකොට ditthi asuppatiddha. ඥානියක් කියන එක නෙමෙයි. ඒ ditthi asuppatiddha කියන එකත් එක තමයි ධම්මනිච්ඡාන කන්තිය. සද්ධාවත් එක්ක හටගන්නේ. එහෙනම් මේ සුතය කියන කාරණාව ඥානියක් එක්ක ලැබෙන්න බෑ. සුතය කියන එක පිට බාහිරමයි. සුතය කියන එක ඒකයිති බුදුරජාණන් වහන්සේටමයි. වේදනාව විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියනවා. එතකොට මේ විඳීම පස්සෙන් කියන එක සුතයක්මයි. ඒකයිති බුදුරජාණන් වහන්සේටමයි, මට නෙමෙයි. මට අයිති විය යුත්තේ යෝනිසෝ මනසිකාරයයි. මට අයිති යුත්තේ වේදනාපත්තෙන් තණ්හාව කියන එක නෙමෙයි. එතන තණ්හාපත්තෙන් උපාදාන කියන එක නෙමෙයි, යෝනිසෝ මනසිකාරය. බලන්නකො අපි අහලා තිබුණට සම්මාදිට්ඨියට හේතුව ප්‍රඥාවට හේතුව සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයයි කියලා. තවත් එක විස්තර වශයෙන් සද්ධර්මයේ බාහිර යෝනිසෝ මනසිකාරය ආධ්‍යාත්මිකයි කියලා. එහෙම තියෙද්දිත් අපි ඒ පෙන්නපු එක බණ පදයට අපි වටිනාකමක් දීලා තියෙනවද කියලා මේ මොකද්ද කියන්නේ කියලා හොයලා බලන්න. ඒක බණ පදයට වටිනාකමක් දීලා නැහැ. අපි ඒ පෙන්නපු පරියායපව අපි ගන්නේ වෙනම ක්‍රමයකටනේ.
එහෙනම් බලන්නකො බුදුරණවහන්සේ පෙන්වපු එක පරියායක කොච්චරනම් යථාර්ථවාදී බවක් තියෙනවද? ඉතින් මූලාරම්භයේම සිදුවිය යුතු ආකාරයයි බුදුරණවහන්සේ එතන පෙන්වන්නේ. ඒ පෙන්වපු විග්‍රහය තුළ පැහැදිලි කිරීමේ අර්ථය යෙදෙන්නේ නැති තැන ඒ කුමක් ඔස්සේ සිදුවිය යුතුයිද කියන කාරණාව පැහැදිලි කරන පටිච්චසමුප්පාද ආදී මේ විග්‍රහය තුළ අර්ථය කොහොමනම් නිරවුල් කරගන්නද? ඒක නිසා අපි ඒක හොඳට හිතන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ වේදනාව පිළිබඳව අපි බලන්නට ඕනේ මේ පැහැදිලි කරපු බුදුරණවහන්සේ විග්‍රහයටම පමණක් ගිහිල්ලා. ඊළඟට ඒ කරුණත් එක්ක හොඳට තේරුම් අරගෙන අපි මේ හැම බුද්ධ වචනයක් බලන්නට ඕනේ. නැත්නම් අපට සමාධි භාවනා සූත්‍ර බලපු ගමන් තේින්නේ පුතඥයාට සකස් වෙන. ඉතින් පුතඥයාට සකස් වෙන ආකාරය හම්බ වෙනව නම් එයා ආර්යයිනේ. පුතඥ කියන්නේ කොහෙද? අනික සක්කාය කියන එක නෙමෙයි, සක්කාය කියන එක හම්බ වෙනව නම් හම්බෙලා නේ. අර පුතඥ කියන්නේ කොහෙද? එනිසා මේ සක්කාය පංචපාස්කන්ධය නැත්තම් රූපණයේ විදීම හඳුනා ගැනීම සකසීම දැන ගැනීම අභිනන්දති කියනකොට අභිවදති කියනකොට අජ්ජෝසිතබ්බි මේ කියන කාරණා ටික පැහැදිලි වෙන්න ඉතින් මේ කරුණු ටිකම වෙනකම් හම්බෙන්නට ඕනේ. දැන් ඔය අද අපි ගොඩක් කාලවට මේ කතා කරන්නේ බුදුරණවහන්සේ පැහැදිලි කරනෝනේ සබ්බාසව සූත්‍රයේ යෝනිසෝමනසිකාරේ කළ යුත්ත කරන්න ඕනේ නොකළ යුත්ත කියන්නේ හිතන්න ඕන විදිය නොහිතන්න ඕන විදියක් පැහැදිලි කරනෝනේ. ආශ්‍රව වැඩෙන ආශ්‍රව ප්‍රහාණය වෙන ක්‍රම දෙකකින් අපට ආශ්‍රව කියන මොන වචනයක් අපට ඇහුණත් හොඳට හිතලා බලන්න. අපට ඒ වගේ වචන ඇහෙනකොට අපට මතක් වෙන්නේ අර පුතඥ කෝණයට හම්බ වෙන සමාජයේ සම්මත වැරදි කියන එක පමණක් නෙවෙයිද කියලා. සමාජයේ සම්මත වැරදි කියනෝනේ කාමුක බව, දේශී බව, ඕක විතරයි නේද හම්බ වෙන්නේ. අර නරක වචන කියනකොට කියන්නේ නරක කියලා කියන්නේ බන්ධනීය වෙන වචන කියන. ඇයි මේ ආශ්‍රව වැඩෙනවා කියන කාරණාව අවිජ්ජාශ්‍රව, භවශ්‍රව, කාමශ්‍රව මේ තුනම එක හිතන්න බැරි. කාමයේ වර්ධනය නොවෙන්න පුළුවන්. හැබැයි අවිජ්ජාශ්‍රව, භවශ්‍රව. එතකොට අපි හිතන ක්‍රමේ, අපි කල්පනා කරන ක්‍රමේ බලන්නට ඕනේ අවිජ්ජාශ්‍රව දුරු වෙන ක්‍රමේද, භවශ්‍රව දුරු වෙන ක්‍රමේද කියලා. අන්නේ විදිහ කල්පනාවක් යෙදෙන්නට ඕනේ බුදුරණවහන්සේගේ ධර්මික. අපි හිතමු අපි කල්පනා කරන ක්‍රමයට එක්ක තණ්හාව හම්බෙනවා කියලා. අපි හිතමු අපි කල්පනා කරන ක්‍රමයට එක්ක උපාදානිය හම්බෙනවා කියලා. තණ්හාව හම්බෙනවා, උපාදානිය හම්බෙනවා කියන්නේ අඥානකම ඇතිවීමද ඥානිය ඇතිවීමද? තණ්හාව හම්බෙනවා කියන්නේ අඥානකම නිමේද ප්‍රත්‍යක්ෂය? උපාදානිය හම්බෙනවා කියනකොට අඥානකම නිමේද ප්‍රත්‍යක්ෂය? මේ දැනුමින් ගත්ත ප්‍රත්‍යක්ෂයකනේ. ප්‍රත්‍යක්ෂයක අවිජ්ජාශ්‍රව නිමේද වැඩෙන්නේ. තණ්හාව උපාදාන හම්බෙනවා කියන කාරණාව තුළදීම පැවැත්ම කියන ආශ්‍රවයක් නිමේද නිර්වචනය වෙන්නේ. එතකොට ඒ කල්පනා කරන ක්‍රමේදී හම්බ වෙනවා නම් අවිජ්ජාශ්‍රව භවශ්‍රව වැඩිවීමක් සිදු වෙනවද ප්‍රහාණයක් සිදු වෙනවද? අවිජ්ජාශ්‍රව භවශ්‍රව වැඩිවීමක් සිදු වෙනවා, ප්‍රහාණයක් සිදු වෙන්නේ නැහැ. එතකොට අර කල්පනා කරන ක්‍රමේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව නේද? එහෙනම් කල්පනා කරන ක්‍රමේ ප්‍රශ්නේ නොවන විදිහට කල්පනාවට යන්නට නම් අර සත්‍යවාදී කෙනාට විචක්ෂණශීලී බව කියන එක ඉස්මතු වෙලා ඉන්නට ඕනේ. එතකොට යාට මේ හැම කාරණාවක්ම ඉගෙන ගනිද්දී එයාගේ කෝණය, එයාගේ ස්වභාවය
හිතන්න ඕනේ කියන කාරණාවක් හම්බ වීම. හිතන්න ඕන විදිහට විග්‍රහයක් හම්බ වීම. ගණන් හදන්න කැමැත්තක් තියෙන කෙනාට ඕනකම තියෙන්නේ ගාණයි උත්තරේ නෙමෙයි ගාණක්. හිතන්න දෙයක් ඕනේ. හිතන්න ගාණ හදන්න. අන්නේ වගේ තමයි සත්‍යවාදී නම් එයාට කල්පනා කරන්නට හොයන්නට හම්බෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය උපදින විදිහට හම්බෙන්නට ඕනේ. දැන් බලන්නකො අපි මේ කතා කරපු වේදනාව සහ තණ්හාව කියන කරුණු ඔස්සේ අපට හැම වෙලෙම ඉස්මතු වෙලා ඉන්නේ මේකයිනි මේ තණ්හාව කියන්නේ කියලාද? තණ්හා බුදුරණවහන්සේ විග්‍රහ කරපු ක්‍රමයත් එක්ක, උපාදානිය බුදුරණවහන්සේ විග්‍රහ කරපු ක්‍රමයත් එක්ක කල්පනා කරන්නට ඉඩක් දෙන්නේ. හොඳට හිතලා බලන්න. කල්පනා කරන්න හිත ඉඩක්. ඉතින් කල්පනා කරන්න ඉඩක් හම්බ වෙනකොට ඇයි අපි කල්පනාවකට අනුගත නොවෙන්නේ? අනුගත වෙන්නට ඕන. ඒක කල්පනා කරන්න තව හොයන්නට ඕන. හැම එකයි මේ 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 සමාජයේ මේ නෙය සමාජයේ ගතිය. මේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා බොහෝ කාලයක් ඇවිල්ලා තියෙද්දී මේ සමාජයේ ගති එක. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට හොඳට හිතන්නට ඕනේ. මං ගොඩක් කියලා කතා කරන්නේ මොකද මේ ඊයේ සාකච්ඡාව අහන්න ඇති එකයි මේ කරුණුත් එක්ක මේ ප්‍රශ්න ටිකක් කතා කිරීම තමයි ගොඩක් මොකද අපට පෙන්වන්න පුළුවන් හරි දෙයක් නෙමෙයි. කවදාවත් ශ්‍රාවකයෙක් හැටියට ශ්‍රාවකයට නැත්තම් තව කෙනෙකුට හරි දෙයක් පෙන්වන්න බෑ. පෙන්වන්න පුළුවන් බුදුරණවහන්සේගේ දේ. බුදුරණවහන්සේ හරි සියලු දේ පැහැදිලි කරලා ඉවරයි. බුදුරණවහන්සේ හරියටම හරි දේ පැහැදිලි කරලා ඉවරයි. ඒක හිමමයි. එතකොට අපි එහෙනම් ඇයි තව විස්තර වශයෙන් යමක් හොයන්නේ? අපි එතන දැනගන්නට ඕනේ. අපි හොයන්නේ අපි වැරදි තැනක කොටු වෙලා ඉන්න නිසා වැරදි දේ අහගන්න. හරි දේ ඉස්මතු වෙනවා, වැරදි දේ ගැලවෙනවා. ඔන්න ඔය දේ සිදු විය යුත්තේ. හැබැයි හරි දේ හම්බෙන්නේ නැහැ. ඊතර වෙනවා. අපට ඕනේ නැති වැරද්ද හයින් වෙලා හරි දේ හම්බෙන්න. ඒක නෙමෙයි වෙන්නේ. හරි දේ හම්බෙනවා නෙමෙයි ඊතර වෙනවා. මේ විමුක්ති සාර සබ්බේ ධම්මා. එතර වීමක් වෙන්නේ හම්බෙනවා නෙමෙයි. හැබැයි වැරද්ද හම්බෙනවා. එයි හරි හරි සත්‍ය නිසා, ශ්‍රද්ධාව නිසා. මෙන්න මේක අපි හොඳට හිතන්නේ එහෙම එහෙම හිතුවේ නැතිනම් අපට මේ හරි දෙයක් හැම වෙලෙම හම්බෙන්නේ ඕනේ. හිතන්න ඕන දේ නෙමෙයි හරි දෙයක් හම්බෙන්නට ඕනේ. බලන්න ශ්‍රද්ධාව එතකොට තව පැත්තකින් අඩලුහුඩුකමක් එන්නේ නැද්ද කියලා. ඇයි මොකටද හරි දෙයක්? අනුදස්සිට පුළුවන්ද කියලා දෙන්න හරි දෙයක්? තව කරේ පුළුවන්ද කියලා දෙන්න හරි දෙයක්? අනුමුදස්සි ශ්‍රාවකයෙක් නම් බුදුරණවහන්සේගේ හරි දෙය කියලා දෙන්න. බුදුරණවහන්සේ කියපු දෙය. එතනින් එහා හරි දේවල් නෑ. වඩාත් හරි දේවල් නෑ. ගැඹුරු දේවලුත් නෑ. එච්චරයි තියෙන්නේ. හැබැයි අපි කොටු කරගෙන ඉන්න වැරද්දක්. අපි වැරද්දක් කොටු කරගෙන ඉන්නදි තමයි මේ හරි දේ පෙන්නලා මේක ඕක වැරදිනේ. හරි දේ පෙන්නලා ඕක වැරදිනේ. හරි දේ කාගේ හරි දේද පෙන්නන්නේ? බුදුරණවහන්සේ හරි දේ. තණ්හාව නම් තණ්හාව එච්චරයි. උපාදාන නම් උපාදාන එච්චරයි. හැබැයි අපි තණ්හාව උපාදාන කියලා ගැනීම වැරද්ද නිසා අපි නතර වෙලා. නතර වෙලා කියන්නේ හම්බ වීම අවිද්‍යාව. හමවීම උනේම අවිද්‍යාවේ ලැබුණා කියනකොට නතර වෙලා පැවැත්ම. අන්න පැහැදිලි කරන බුදුරණවහන්සේ අපර ඕගතන සූත්‍රය පිහිටන්නේ නැතුව වයන් කරන දෙතර වුණා. නැවතුණා කියන්නේ පිහිටිය නැද්ද? අයින් කරන්න වෙනවා කියන්නේ උත්සාහ කරනවා නෙමෙයිද? මෙන්න මේකත් එක්ක යන්නේ. අපි නවතින්න කැමති. අපට හති නවතින්න ඕන.
හති එන්නේ නැහැ නවතින්නෙක් හම්බ නොවෙනකොට. නවතින්නෙක් කියන යන්නෙක් නවතින්නෙක් කියන නොවේදෙනකොට හතිය දෙන්නේ. දීර්ඝ සංසාර ගමන එන තැනදී අපට යන්නෙක් හම්බ වෙලා ඉන්න නිසා හති දැනුත් හති මහන්සි මහන්සි කිව්වට අපි මහන්සි නිවන්න කියලා නම් නතර වුණේ ඔන්න එතකොට නම් තේරුම් ගැනීමක් යම් කිසි හරි තියෙන්න පුළුවන් අපි නතර වුණේ දැන් මේ ඇති මෙතන මේක තමයි කියලා නම් ආය යන්නේ නැහැ ඒක නිසා හති වැටෙනකොට හිතන්න හති වැටෙන්නේ අපි මම ගන්න ගිහිල්ලාමයි අපට අපේ පැත්ත හම්බෙලා නෙමෙයි මම අර පන්සිල් මලුව කතා කරද්දි උදාහරණයක් කිව්වා මං හිතන්නේ ඒක ඔබත් අහන්න ඇති බත් කනවා කියනකොට අපි අපේ පැත්ත මොකද්ද කියලා බලන්නට ඕන කනවා කියන එක බත් නෙමෙයි කනව කියන එක අපේ පැත්ත කනව අපි කන්නේ බත්න කියලා බත් ගැන හෙව්වොත් මොකක් ගැන හොයන්න තියෙන්නේ කුඹුරු කොටලා ගොවියා කුඹුරු අස්වද්දලා වී අරගෙන හාල් කරලා හාල් වලින් බත් ගත්තා ඕක නෙමෙයිද බත් ගැන හොයන්නේ ඕකමයි බත් ගැන හොයන්නේ කෑවේ බත් උනාට බත් පිටයි කෑවේ කන්නේ මම මේ ඇතුළට යන ද්‍රව්‍ය ටිකත් පිට ඒවා ඒ වෙන සංසිද්ධියත් එක්ක තමයි අපි බලන්න ඕනේ. ඔන්න ඔය වගේ රූප තණ්හාව ගැන බලන්න ගිහිල්ලා අපි රූපයයි තණ්හාවයි කියලා මේක බෙදාගෙන තණ්හා විග්‍රහයම අමතක කරලා අපි රූපය ගැනනේ හොයන්නේ. තණ්හා නොකරන් අපි කරේ මොකද්ද? රූපේ වැරද්ද බැලුවා. අපි උපාදාන නොකරගන්න කියලා මොකද්ද කරේ? කාමයේ වැරද්ද බැලුවා. අපි බැලුවේ තමා ගැනද පිට ගැනද අපි බැලුවේ තණ්හාව ගැනද උපාදානය ගැනද අපි බැලුවේ තණ්හාව ගැන උපාදානය ගැන නෙමෙයි පිට එකක් ගැන එතකොට එහෙමනම් බලන්නකෝ තමා ගැනම කියන ධර්මයක් කියලා බුදුරණවහන්සේ ධර්ම ගුණයේද කියන එක කොච්චරනම් තාත්තික වූ ගැඹුරු විග්‍රහයක්ද බාහිර කියන වචනේ ඉක්මවිලා ආධ්‍යාත්මික හිත පිහිටවනවා කියන කාරණා කොච්චර ගැඹුරුද ඒක නිසා ඒව ගැන හොඳට හිතන්න හොඳයි මේ තව ප්‍රශ්න මතුවෙන්න පුළුවන් ඒ නිසා අපි කතා කරමු ප්‍රශ්න එතකොට තව අපිට මේ පිළිබඳවම තව ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන් හොඳයි දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව සර්වසන සම්මතර ඉස්සලාම හරි ඉතින් කියන අර සත්‍යවාදී කෙනාගේ පිහිටීමක් ගැන ඉච්චල වෙන්නේ නැහැ කියන එක දැන් ගෝවාන්ස දේශනා කරද්දී ස්වාමීන් වහන්සේ මට එතකොට මතක් වුණේ දැන් අර ඒ වගේම අර්ථයෙන් වෙන්න ඇති දැන් අර මේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අර එක එකට අර මේ වඩද්දී ආනිසංශ කියන්නේ ඒ සංඥාවක් අද එතකොට අර දුක්ඛ සංඥාවත් එක්ක يعني නොපිහිටන පැත්තක් නේ වැඩෙන්නේ මේ එතකොට අර එහෙම කරන ප්‍රතිපදාවර ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත ප්‍රතිපත්තිය කියලා කිව්වේ එතකොට ඒ කියන්නේ ඒ සත්‍යමන්ත කියන්නේ සත්‍යයත් එක්ක කතා කරනවා නම් සත්‍ය කියලා එතන ඒ කියන්නේ මේ ශාස්ත්‍රවන්තයා පුද්ගලයෙක් ඉදිරිය ගන්න නැතුව කතා කරනවා නම් එතකොට එතන අර කොච්චර ලස්සන ස්වභාවයක් ඉනවද කියලා මට නිකන් ඔබ වහන්සේ ඉස්සලා කියන්නේ හිතුණා මොකද එතන මෛත්‍රී වතක් කියලා ඒ දුක් සංඥාවත් එක්ක කතා කරද්දී වෙන්නේ එතකොට ඇත්තටම අර පිහිටීම කියන එක කොච්චර අර යමක පිහිටි කියන්නේ පිහිටියා කියන්නේ වාසස්ථානයක් වුණා කියන්නේ එතන කොච්චර වැරද්දක් තියෙනවද කියන එක එතන අපිට පොඩ්ඩක් එතන පැහැදිලි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අත අපුණක් එදින පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඒක හිමම තමයි. අනිත් එක තමයි දැන් ඔතේ සත්‍යවාදී කියන කාරණා අපි දැන් පොඩ්ඩක් බලමුකෝ. සත්‍යවාදී බව දැන් අපිටම අවබෝධ නොකර ගත්ත අයගේ ඉන්නවා සත්‍යවාදී බව උපරිමයි. අබුද නොකරගෙන පුක්කු සාති අපි එකටම ගත්තොත් උපලිස්ස පරිබ්‍රාජකය බාහි දාරු චේටිය පුක්කු සාති ඔයගේ ඔවගේ අයින්නේ දැන් ඒ කට්ටි මඟපල් ලබලද
නෑනේ. බුදුරණවහන්සේගේ ශාසනයට ඇවිදිල්ලද? නෑනේ. හැබැයි ඒකනේ ඒ අයගේ හැකියාවක්, ඒ සත්‍යවාදී තියෙන කාරණාව උපරිමයෙන් තියෙනවද නැද්ද? උපරිමයෙන් තියෙනවා. දැන් එතකොට යාළගේ තියෙන්නේ දැන් ඔන්න දැන් මම තව පොඩ්ඩකින් බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙකු අසජි ස්වාමීන් වහන්සේ හම්බෙලා මට දැන් බණපදයක් ඇහිදිලා මං ඒක හොයිත එහෙම එකක් නැහැනේ. තිබ්බා හැබැයි යාගේ කක් මොකද තිබ්බේ? සත්‍යවාදී බව. ඒ සත්‍යවාදී බවට සත්‍යවාදී බවටම යොමු වෙන ධර්මයක් ඇහෙනවා. දැන් එයාගේ තියෙන මොකද්ද ස්වභාවය? හරියට අර ගින්නක් තියෙනවා. අපිට ඒක සම්පූර්ණ එක උදාහරණේ සාර්ථකනේ. දෙයක් දැම්මම පිච්චෙනවා. මේ සත්‍යවාදී බව ඉන්න කෙනෙකුට හැබැයි සත්‍යයට අදාළ දේ හම්බෙන්නට ඕනේ. හම්බුනාම අන්න සත්‍යවාදී බව උපරිම තියෙනකොට මොකද වෙන්නේ? ඉක්මනින්ම සත්‍ය කරා යනවා. බාහිදාර ශීරිය ප්‍රස පරිබ්‍රාජකයෝගයයි. එන්න එන්න ශාසනය පිරිනව කියන්නේ දැන් පිරිහුණේ ඇයි? බුදුරණන් සද්ධර්ම ප්‍රතිරූපකේ පැහැදිලි කරන්නේ. මිනිහා පිරියලා. මිනිහා පිරියලා කියන්නේ සත්‍යවාදී බව නැති වෙලා. සත්‍යවාදී බව නැති වුණා නම් සත්‍යවාදී බවට හේතු වෙන ධර්මයේ කිව්වට කොහේ අවබෝධ කරන්නේ? ඒ සත්‍යවාදී බව නැති වෙලානේ. සත්‍යවාදී බව නැති වෙනකොට පුජ්‍යලවාදී බව ඉස්මතු වෙනවා. පුජ්‍යලවාදී බව ඉස්මතු වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙතන පුජ්‍යලවාදී බවක් ඉදිරියට පුජ්‍යලවාදී බව. මෙන්න මේක එක්ක පටලැවිල්ලක් විතරයි තියෙන්නේ. ඇත්තට මේ බුදුරණවහන්සේට වත කරනවා කියන කාරණාව ඒකෙ දෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ ඒ අපි අපි මැනගත් ඒ ස්වභාවයට වත කරනවා කියන එකක් වෙයි. දුක්ඛ සංඥාවට බුදුරණවහන්සේ වත කරනවා, මෛත්‍රී වත කරනවා වෙන්නේ දුක්ඛ සංඥාවට. වෙන හේකට නෙමෙයි. එහෙනම් මේ දුක්ඛ සංඥාව එක්ක ඒ කරුණ හම්බෙනවා කියලා කියන්නේ බුදුරණවහන්සේ කය කුණු වෙනවා නැත්නම් බුදුරණ එහෙම එකක්ද? මලපර වෙනවා එහෙම එකක්ද? මේ දුක්ඛ සංඥාව කියන අනිත්‍ය සංඥාව එක්කනේ මේ ලෝකේ මලක් කරගෙන මලපර වෙනවා. ඉතින් හඳුකුරක් කරගෙන පිච්චෙනවා. ඉතින් ඒක එහෙමනේ. ඒ තමාද බැලුවේ පිටද බැලුවේ? දැන් මේ පිටදේ බලනකොට තමාට සංකල්පයක් ආවා. ඉතින් ඒක කොහොමවත් එහෙමනේ. සංකල්පයක් තමාගෙන නෙමෙයි බැලුවේ. බුදුරණවහන්සේ පෙන්නපු සියලු විග්‍රහ පංච උපාදානස්කන්ධ, පටිච්චසමුප්පාද, ධාතු, ආයතන මේ සෑම විග්‍රහයම තියෙන්නේ තමාගේ පැත්ත පිරිසිදු කරලා ඉස්මතු කිරීම. ඉතින් ඒක හම්බෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. සවක්ඛාත ධර්මයට යමුනහම මේ තමා තුළින් දකින මේ දැන් අත්දකින මේ ප්‍රත්‍යක්ෂ සවක්ඛාත ධර්මයේ මේ ප්‍රත්‍යක්ෂ දෙයක්. ප්‍රත්‍යක්ෂ මේ පිට එක්ක නෙමෙයි තමා එක්ක. මෙන්න මේ ධර්මයේ තියෙන මේ සුන්දර ගුණය අපට ධර්මයේ ඉගෙන ගනිද්දි ප්‍රකට විය යුතුයිද නැද්ද? ප්‍රකට විය යුතුයි නේද? ඉගෙන ගනිද්දි කියන්නේ මේ ප්‍රායෝගික නැත්නම් නිවන් මඟ එක්ක යනකොට සිදුවිය යුතුනේ. ධර්ම ගුණය ඉස්මතු වෙන එක. ධර්මයේ ගුණය ඉස්මතු වෙන්නේ නැතුව අපට වෙන මොන හරි හම්බ වෙනවද? සෝතප්පන්න වෙනවද කියලා හම්බ වෙනවද? අනාගාමී වෙනව මෙහෙම මේක. ඉතින් එතන හම්බ වුණේ අපි දාගත්ත සංකල්පයක් නේ, ධර්ම ගුණය නෙමෙයි. ඉතින් ඒ නිසා ඇත්තටම බුදුරණවහන්සේට හරියට වචන කරනවා කියන කාරණාව හම්බෙන්නේ ඒ බුද්ධ ඕජස, බුදුරණවහන්සේගේ ඕජාව යුක්ත කෙනෙකුට.
අන්නවත හරියට වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සොන්න. පොඩ්ඩක් වෙනස් පැත්තක් වෙද්දන්නේ දැන් දැන් තණ්හා ප්‍රති උපාදාන කියන එක තියෙන අවිද්‍යාවත් එක්ක. දැන් හැබැයි තණ්හා ප්‍රති උපාදාන කියලා හම්බෙන්නේ සම්මා දිට්ඨියට. නැතුව හම්බෙන්නේ නැහැ. එතකොට ඒ ඥාණය. එතකොට ඥාණය කියන එකදී මේ ඥාණය කියන්නේ අවිද්‍යාව සදිබවත් එක්කනේ. එතකොට දැන් මේ සම්මා දිට්ඨියනේ සත්‍ය ඥාණය. එතකොට දැන් ඥාණය කතා කරද්දී දැන් අපි ගමු සතිපට්ඨාන සූත්‍රයේ ඥානේ විදර්ශනා වීම කියන එක දැන් හැබැයි ඥානේ විදර්ශනා කරන්න සේක කෙනෙකුට විදර්ශනා කරන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි ඥානේ අනිච්ච සංගතම් පටිසම්පන්නම් කියන එක යාට ඒ වෙලාවේ මේ දර්ශනය තුල මහම් වෙනවනේ. එතකොට හැබැයි එතන ඥානේ විස්තර කරද්දීන් අර එතන තණ්හා විස්තර කරනවානේ. ඒක තණ්හාව නෙමෙයි තණ්හාව ගැන තියෙන ඥානේ. එතකොට එතන විස්තර කරන්නේ අර චක්කුන් ලෝකේ ප්‍රිය ලෝකම් කියලා ඒ තණ්හාව මෙන්න මේ තැන් වල දැන් තණ්හා ගැන විස්තරය දීලා අර විදිහ තමයි තණ්හා මේ අර පිහිටන්නේ කොහෙද වැසගන්නේ කොහෙද කියන අන්න එතනින් තේ විස්තරය ගත්තා ස්වාමීනි. ඒතකොට තණ්හාව කියන එක කොච්චර කියන්නේ හැම පැත්තටම විහිදෙන පැත්තක් කියන එක අපිට තව ගොඩක් තියෙනවනේ. ගොඩක් කතා කරන්න ඕන ස්වාමීනි. එතන තේරුම් ගන්න. තේරුම් ගන්නයි. ඔව් ඇත්තරම දැන් ඒ හැම කතා කරපු හැම කරුණක් එකම ගත්තාම මේ සෑම දෙයකම අර විග්‍රහය නැත්නම් හම්බ වීමක් නැත්නම් මේ මේ යමක් නැත්නම් දැන් අපි වජති බවක් නෙමෙයිද හම්බුනේ. ඒ කියන්නේ මේ මේ පැහැදිලි කිරීමක් කියන එක නෙමෙයිද හම්බුනේ. පිටින් කරි ඇතුලෙන් කරි. ඉතින් අභිනන්ද ජපෝදි අජෝසි තබ්බ කියන එක නෙමෙයිද ප්‍රකට වෙන්නේ. එතකොට නම් දැන් අපි තණ්හාව කියන වචනේ දාගෙනවා. හැබැයි ඔන්න මේ වෙනමක් කරේ පංච පාස්කන්ධයේ මෙන්න මෙහෙමයි කියලා හම්බෙලා. දැන් මේ අභිවජිත බවක් නෙමෙයි හම්බෙන්නේ. මේ තණ්හාව ඉක්මන හැටි මේ හම්බෙලා තියෙන කියලා හිතෙන්නේ. හැබැයි මේ අභිවජිත අජ්ජෝ සම්බ කියලා නෙමෙයි හම්බුනේ. ඒක නෙමෙයි හම්බෙන්නේ. ඒකනේ චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. රූපාලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. චක්ක විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති. චක්කු සම්පස්සෝ ලෝකේ චක්කු සම්පස්සජ වේදනා ලෝකේ රූප සංඥා ලෝකේ රූප සංචේතන ලෝකේ රූප තණ්හා ලෝකේ රූප විතක්ක ලෝකේ රූප විචාර ලෝකේ කීයක් තියෙනවද? තණ්හා උපජ්ජමාන උපජ්ජති. රූප තණ්හා ලෝකේ තණ්හා උපජ්ජමාන උපජ්ජති. දැන් බලන්නකො මෙතන මේ පැහැදිලි කරපු කාරණාවේ මේ කරුණු ටිකේම රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සතන්නා උපජ්ජමාන උපජ්ජිත කියලා පැහැදිලි කරා. රූපං ලෝකේ රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සතන්නා උපජ්ජමාන උපජ්ජිත කියලා පැහැදිලි කරා. දැන් අපි ගත්තොත් රූපේන තණ්හා කිරීම කියන කාරණාව රූප තණ්හාව කියලා. ඉතින් දෙවනියට විග්‍රහ කරන්නේ රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සතන උපජ්ජමන උපජ්ජිත කියන්නේ මොකද්ද? තණ්හා වටගන්නේ රූපය කියනවා. ඉතින් ඒකනේ රූප තණ්හාව කියන්නේ. අය රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්ත සතන උපජ්ජමන උපජ්ජිත කියලා කියන්න ඕනේද? ඕනේ නෑනේ. අය රූපං ලෝකේ පිය රූපං සාත රූපං එතනම කියනකොට තණ්හාව ඒ ඉතින් මේ දෙක එකද දෙකද? දැන් දෙකක් විග්‍රහ ඊළඟට දැන් හොඳට තවත් පැහැදිලිව මේ රූපය කියන කාරණා වෙනම කතා කරලා රූප තණ්හාව කියන්නේ කතා කරද්දී එතකොට මේ රූපයයි තණ්හාවයි කියලා දෙකක් හිට දෙන කතා වෙන්නේ. එතන දෙකක් හිට කතා වෙනවා නම් ඒ දෙකම කතා වෙලා ඉවරයිනේ රූපං ලෝකේ පිය රූපං සතර රූපං කියලා පැහැදිලි කරන සැනදී. ඒ දෙකම කතා කරලා ඉවරයිනේ. අතන කතා කරන රූප තණ්හා ලෝකේ පිය රූපං සතර රූපං. එතකොට එහෙනම් බලන්න අපිට තණ්හාව ගැන කොහොම හිතන්න ඕනේද? හිතන දේවල් දසලගතයන් වහන්සේගේ ධර්මයේ කොච්චර පැහැදිලි කරලා තියෙනවද බුදුරජාණන් වහන්සේ? හිතන ඕන දේවල්, කල්පනා කරන්න ඕන දේවල්. අපි හැම වෙලෙම අර එක කාරණාවක් ඔස්සේ අපි අර ලබන්න ඕන කියන කාරණා. ඒ කියන්නේ අභිවජති බවක් ඕන කියන්නේ. ඉතින් අභිවජති බවක් ඕන කියලා කියන්නේම අභිනන්දි බවක් එක්ක ඒකටම තැන ගිහින් තියෙන්නේ. අපට අභිවජති බවක් ඕන. යෝනිසු මනසිකාරය කියන කාරණාව නෙමෙයි. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ඒ චතුරාර්ය සත්‍ය විග්‍රහය අතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන පරියාවේ
ඇත්තටම එක අපට හිතන්න විශාල පැත්තක් ඒවා නියම වෙනවා. හැම පැත්තක්ම ඉවර වෙනවා. අපි මෙන්න මේ සුපිරිසිදු නිර්මල අවබෝධ කරගෙන යථාර්ථවාදී උත්මයෙක් පැහැදිලි කරපු එච්චර වටිනා සම්පත්තියට තැනක් දෙනවද කියන අපි දේ හිතන්න වෙනවා. දහම්සොඬ නිරින්දා රජකම අතහැරලා ජීවිතය අතහැරියා ඒ බණපදයකට. අපට මෙච්චර බණපද තියෙනවා, අපි බලන්නේ ඒ බණපදයට කොහොම තැනක් අපි දෙනවද කියලා. එච්චරටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අර මහානීය ගාම්භීර සුන්දර විග්‍රහයක් කිසිම තැනක ගාම්භීර බවක් නැතුව ඉන්නේ නැහැ. එක වෙන එක බණපදයක් ගත්තාම තව බණපදයක් ගත්තාම මේ හැම බණපදයකම තියෙන ගුණය තමයි සවාක්කාද සන්දිට්ඨික අකාලික හේපස්සික උපනායක පච්චත්ත වේතබ්බඤ්ඤෝ කියන ගුණය. හැම බණපදයකම තියෙනවා. එහෙනම් හැම බණපදයකින්ම අපට ලොකු පැත්තක් ඉවර වෙනවා. ඒක නිසා හොඳට හිතලා බලන්න තණ්හාව කියලා ඒ විග්‍රහ කරපු කාරණාව එක්ක අපට කොච්චර දයක් හිතන්න තියෙනවද? හිතන්න තියෙන මිසක් ලැබෙනව නෙමෙයි. අපට මේ හිතන්න එනකොට වීරිය අයින් වෙනවා. හිතන්න තියෙනවා කියන කාරණා එන්න ඉඳ දෙන්නේ නැහැ. වීරිය අයින් වෙනවා. කම්මැලිකම වෙනවා. කුසීතයි. කුසීතයි කියන්නේ අපි බුද්ධිය ගන්නවා කියන කාරණා විතරක් නෙමෙයි. ඒක කයෙන් හරි. හැබැයි මේ කුසීතකම කියන කාරණා ඕනෝක ඉස්මතු වෙන්නට ඕනේ. තින මිද්දම් පජානාති කියන පැත්තෙන් යනකොට අපි අර පුතඥයන්ට තේරෙන විග්‍රහය මේකම බලන්න යන්නේ. මොකද ඊමුත්තිකාමී සමාජයේ කියන එක අපි ඉච්චර දන්නේ නැහනේ. ඒ නිසා එහෙනම් මෙන්න මේ තණ්හාව කියන කාරණාව එක ඒ පැති හැම එකම හිතන්නට ඕනේ. එතකොට දැන් සෝතපන්න වෙනවා කියනකොට, සත්‍ය ඥානට එනවා කියනකොට ඥානියෙත් තියෙන නුවණ හම්බෙනවනේ. දැන් අපිට මේ හැම එකක්ම හොඳට හිතලා බැලුවොත් එහෙම දේවල් වෙච්ච නිසා තමයි අපට නුවණ කියන කාරණාවට දෙයක් හම්බ වෙන්න ඕන කියලා හිතෙන්නේ. ඇයි මේවා තියෙන දේවල්නේ? නුවණට දෙයක් හම්බ වෙන්න ඕනේ. නුඹට දෙයක් හම්බෙනකොට ඒ තියෙන දේෙන් ඉතර වෙනවා. ඉතින් මේක අපි හරියට මධ්‍යස්ථව කල්පනා කරලා බැලුවොත් අපට තේරෙන කෝණයක් ගත්තට පස්සේ අර මාගන්ධී සූත්‍රයේදී පැහැදිලි කරන්නේ උපත් වරසන කෙනෙක් කියලා බුදුරණවහන්සේ. අපි සරලව ගත්තොත් මේ ඉන්න කෙනෙක් නැති වෙනවා කියන එක ඒක නෙවෙයි කියන්නේ. ලැබෙන දේ නැති වෙනවා කියන තියෙන්නේ මේ කියන්නේ. ඒ නිසා අපි මේ සෑම එකක් එක්කම හොඳට හිතන්නට ඕනේ. මේ කතා කරන කරුණු ගොඩාක් ගැඹුරුයි. දැන් අපට මේ ගැඹුරු බවත් එක්ක අපට තියෙනවා ඒ කියන්නේ ඒක උහුලන ගතිය අඩු වෙන්න පුළුවන්. උහුලන ගතිය කියලා කියන්නේ අපට ඒක මේ දරා ගැනීම දැනුමෙන් හිටියට නෙමෙයි විග්‍රහයෙන් දරා ගැනීම ගතිය අඩු වෙන්න පුළුවන්. මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. අපි හිතමු භාජනයක් තියෙනවා. ඒ භාජනයේට එකේ තියෙනවා යම්කිසි පිටුම් බෝතලයක් ලොකු නිකන් ඉල්ලලා තියෙනවා කියලා. විශාල ලොකු බෝතලයක් ඉල්ලලා තියෙනවා කියලා. දැන් සාමාන්‍ය පොඩි කරු දෙයක් එක ටැංකියක දාලා තියෙනවා කියලා. අපිට මේකට සාමාන්‍යයෙන් වතුර පුරවන්න පුළුවන් උපරිම කියලා පුල්ම. එතකොට ඒ දක්වා තමයි මේකේ දරා ගැනීම ශක්තිය තියෙන්නේ. වතුර උපරිම පුරවන ශක්තිය දක්වා දරා ගැනීම තියෙනවා. එතකොට අපට හැබැයි මේකට පුළුවන් ඔක්සිජන් නැත්නම් වෙන වාතයක් නැත්නම් පුළුන් වගේ දේවල් ඒ මට්ටමට ඉහළින් පුරවන්න. ඇයි දරාගෙන ශක්තිය තියෙනවා තාම. ඊට වඩා ඉහළින් පුරවන්න පුළුවන්. අර වතුර වල බර එනකම් කොච්චර ඉසුනත් ගොඩාක් රතිව අරක දරා ගන්නවා. හැබැයි අපි හිතමුකෝ මේක උසයි කියලා අඩි 10ක් 15ක් උසයි කියලා. එතකොට මේකේ තියෙන්නේ යම් කිසි කිලෝ ප්‍රමාණයක් එක්ක කියමුක මේ ධාරිතාව මේ 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 එකේ හදලා තියෙන මේ ප්ලාස්ටික් වර්ගී රසදිය දාන්න පුළුවන් ඒද ඒ මට්ටමට දරා ගන්න පුළුවන් ඒද බෑ. ඊට වඩා බර ලෝහ
ලෝහ වර්ග අපි ද්‍රව ලෝහනේ එතකොට බර ලෝහ තවමනු හරි අර අර මට්ටම උස්සන්න පුළුවන් දැන් අපි ප්‍රමාණය හැටියට බලන්නේ ඔක්කොම ප්‍රමාණය හැටියට වැඩිපුර වැඩි කරන්න පුළුවන් ප්‍රමාණය හැටියට වැඩි කරන්න නම් විය යුතුයි මොකද්ද දරා ගන්න භාජනයේ ශක්තිමත් වෙන්නට ඕනේ එතකොටයි ප්‍රමාණය හැටියට යවන්න පුළුවන් දැන් අපි ගත්තොත් යම් කිසි දෙයක් උණු කරන්න ගන්න උෂ්ණත්වය ඊට වඩා වෙන උෂ්ණත්වයක් ඕනේ වෙන දෙයක් උණු කරන්න. එතකොට ඒකේ භාජනය කොහොම වෙන්නට ඕනේද? මෙන්න මේ වගේ තමයි අපට සමහරවිට දරා ගන්න අමාරු වෙනවා. එතකොට ඉතින් අපි ටික ටික අර කායික මානසික දරා තිනවා කියලා බුදුරණවහන්සේ පෙන්නන්නේ අපි මේ හැම එකක්ම බැලන්ස් කරගෙන කරන්න ඕන. මම මේක කිව්වේ මේ කරුණ ගොඩක් ගැඹුරුයි. ඉතින් ගැඹුරුයි කියලා අපි අහන්න තියදලා හරියන්නේ නැහැනේ. අපට ඕනෙත් මේ අපි දන්න දේ හරි කියන විග්‍රහයට නෙමෙයි අපට ඕනෙත් මේ බුදුරණවහන්සේ පෙන්නපු කරුණුනේ. ඉතින් ඒ අය ඉස්මතු වෙන්නේ අභිධර්මයේමයි ඉස්මතු වෙන්නේ. අන්න අභිධර්මය අපි විනේ මෙන්න මේ කරුණු හම්බෙනකොට ඒ හික්මීම යොමු වෙනවා. ඒ හික්මීමත් එක තමයි අර විමුක්තාසන සූත්‍රය පැහැදිලි කරන්නේ. අත්තපට සංවේදී ධම්මපට සංවේදී. එතකොට මෙන්න මේවා ඉස්මතු වෙනකොට අපි ධම්ම අපි විනී බවත් එක්ක ප්‍රතිපදාවෙන් නිවෙනවා. ඇයි අර කබිනි ගැඹුරුයිනේ. මේ පැත්තේ එතකොට මේ පැත්ත තනක් නොලැබෙන විදිහටමයි ප්‍රතිපදාව තියෙන්නේ. ලැබෙන මානසික ආරම්මණයක් නෙවෙයි අපි ධම්ම අපි විනී කියන්නේ. මානසික ආරම්මණයක් කියන්නේ දැනුම් සම්භාරයක් එක්කනේ. මානසික ආරම්මණයක් නෙමෙයි ප්‍රතිපදාව. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ ගොඩක් පිං. ස්වාමීන් වහන්සේ තන අර අභිධර්ම අභිවිනේ එක් කියද්දී දැන් අර ඉස්සල්ල කියද අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති දැන් ඒ අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති කියන කතා කළේදී මම අන්න ඒ ස්වභාවයක පිහිටීම වැරදි බවක් එක්ක හම්බෙන්නේ වැරදි බවක් හම්බෙන්නේ ඒ නොපිහිටන ඒ ස්වභාව ප්‍රතිපදාවන් නම් ඒකට නම් හික්මෙන්නේ. එතකොට ඒ හික්මෙන්න තියෙන ගැඹුරු බව වෙන කෙනෙකුට එළියෙන් පෙන්වන්න බැහැනේ. එතකොට මේ පෙන්වන එක කිමුණොත් අය ධර්මයක් වෙනවනේ, ධර්ම විනයක්. මේ නමුත් අභිධර්ම අභිවිනය කියන කතාවක් වෙන්න බැහැනේ. කිමුණොත් අය අර පිහිටපු දෙයක් කතා කරන්න වෙන්නේ. දැන් අර නොපිහිටන ප්‍රතිපදාවක් ඉන්න නොපිහිටීම පිහිටීමේ වැරද්දක් ඉස්මතු වෙන ස්වභාවයක් ගැන කතා කරද්දී මේ ඒක අය මේ මෙහෙමයි හික්මෙන්නේ කියලා කියලා දෙන්නම බෑ කියන එක අපිට එතන අර ඒ වචන තුනෙනුත් එනවා නේද අර අභිනන්ද කියන්නේ එහෙම කතා කළේ උත්තර එතන පෙන්වන්න පුළුවන් එහෙම එකක් නෑ ඉතින් එහෙනම් ඒක මේ ඉතින් يعني ගැඹුරු කතාවක් ඕනේ නෑ එහෙනම් එළියෙන් එහෙම එකක් එනවා නේද ඕනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලිකම් ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ඒක ඇත්ත ඇත්තරම දැන් එතන හික්මීමනේ එතකොට ඒක නාභිනන්දති නාභජති ඥාජ්ජෝ සාය චිත්ත තියෙන්නට ඕනේ දැන් ওই කරුණු දෙකම හික්මියේ යුක්ත හික්මියෙන් ගන්න හම්බ වෙනවා හික්මෙන්න ඕන විදිහ හික්මියේ යුක්ත ප්‍රතිපදාවකදී හම්බ වෙනවා එතකොට ඒ කාරණාව ඇඟිල්ලෙන් දැන් පෙන්නනවා කියනකොටම තව කෙනෙකුට ඇහෙනවා කියනකොටම එතන ඒ හික්මීම නැත්නම් ඒ ඇහිීම කියන කාරණාවට පුජ්‍යලයේ කාරම්මණය වෙලා ඉවරයි නමුත් මේ හික්මීම කියන ප්‍රතිපදාව එක්ක ධර්ම විනී කියනකොට ඇහෙන කරුණුත් එක්ක යන එක අභිධම්ම අභිනී කියනකොට හික්මීමත් එක්ක යන්නේ. ඇයි ඒක අභි කියන වචනයෙන් ලැබිලා නැහැනේ. අපට ලැබෙන්නට ඕනේ බවක් හම්බෙනවා. ඔන්න ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම හම්බෙනව නම් ඒ කියපු ඒ දුන්න වචනෙටවත් වටිනාකමක් කියලා නැහැ. ඒ වචනේ වටිනාකමක් තියෙනවනේ. වචනේ තාත්වික බවක් තියෙනවනේ. ඇයි ඒ වචන බුදුරණවහන්සේ මේ නිකන් වචනයක් හැටියට විතරක් පැහැදිලි කරන්න යන්නේ. එහෙම එකක් පෙන්වන්නේ නැහැ බුදුරණවහන්සේ. බුදුරණවහන්සේ ඒ හැම එකකටම සත්‍ය වූ දෙයක් එකයි පැහැදිලි කරන්නේ. ඇත්තටම ගත්තොත් අපට අර තියෙන්නේ මේ එක පැත්තකින් හිනමානෙට යනවා. තව පැත්තකින් අතිමානෙට යනවා. මෙන්න මේ හදිසමාන මේ හැම මානයක් එකම අපි මෙනමෙන යන ගමනකයි මේ පැවැත්ම තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි සැසඳිල්ලක් යන පැවැත්මක් එක්ක යනවා. විචක්ෂණයේ කියන කාරණාව අමතකලා යනවා. ඉතින් ඒ නිසා අපි මේ හැම වචනයකටම දුන්න තාත්වික ප්‍රායෝගික විග්‍රහය
අපි හොඳට දැනගන්නට ඕනේ. නැති වුණොත් අපි වචනීය මොකක් වුණත් එහි අර්ථයට නොගොස් ඒ කියන්නේ ලෝකීය අර්ථයට අපි වචනයට අපි ආරූඪ කර ගැනීමක් වෙන විදිහකින් දා ගන්නවා. එච්චරයි වෙන්නේ. එතනම නතර වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් ගොඩක් පිං ස්වාමීන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම කල්පනා කරේ දැන් අපි හිතුවත් අපිට තේරෙන අපේ ලෝකේ ලෝක මට්ටමින් ගත්තොත් දැන් මම ඉන්නවා මට ආසා කරන දේවල් තියෙනවා ලෝකේ. ලස්සන රූප ශබ්ද ගන්ධ රස මේවා තියෙනවා. ඒ මිහිරි ප්‍රියමනාප දේවල් මම ලබන්න කැමති. ඒ ලබනකොට ආසාව තියෙනවා. ඒ ආසාව ලබනකොට වැඩි වෙනවා. එහෙම සම්බන්ධකමක් තමයි තියෙන්නේ. ඒකට මම ඉන්නවා ලෝකේ මිහිරි ප්‍රියමනාප දේ තියෙනවා. මම ඒකට ආස කරනවා. දැන් මේකත් එක්ක ජීවත් වෙන කෙනාට මේක ඉතර වීම කියන එක මේකෙන් නිදහස් වෙනවා කියන එක හීනෙන්වත් හිතන්න පුළුවන් එකක් නෙවෙයි. මේකෙන් පිට ආයෙ එයාට මේකෙන් පිට දකින්න වෙන කිසිම ඉඩක් හතරක් නැහැනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපිට ඉතර වෙන කෝණයක් පෙන්නනවා නම් අනිවාර්යෙන් දැන් එතකොට මේකේ අපේ මේ මිහිරි ප්‍රියමනාප අරමුණු ලෝකයේත් එක්ක අපි කොච්චර වෙනස්කම් කරා ඒක වෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ නැහැ. එතකොට මේ තණ්හාව එහෙම නැත්නම් අපේ මේ ආශාව කියන එකේ අර සංකත අනිත්‍ය සංකත පටිච්ච සම්පන්න ස්වરૂපය ඉස්මතු වෙලා ඒ කෝණයට අපි වෙනස් වෙනකම්ම මේ ප්‍රශ්නයෙන් අපිට ගැලවෙන්න බෑ නේද ස්වාමී. දැන් එතකොට ඒ සඳහා තියෙන්නේ අර තවත් සංගත වූ වේදනාවක සම්බන්ධකමකින් මේක පවතිනවා කියන ඒ ස්වરૂපය අපේ ජීවිතයට ලැබුණොත් විතරමයි අපිට මේකෙන් ඉතර වෙනවා කියන කාරණේ කෝණේ වෙනස් වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම ડોක්ටර් ලස්සන්ට ප්‍රශ්නේ ගලපෙව්වා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපි මේ ලෝකේ හැම වෙලෙම හොයන දේ තමයි අර තියෙන දේෙන් අයින් වෙලා මේ කියන්නේ අපේ වෙනම කෝණයක් තියෙනවනේ. ඔය කෝණයට තමයි මේ සියල්ලක්ම අපි කරන්නේ. කෝණයේ වෙනස් වීම කියන පැහැදිලි කිරීමක් අපි තුලින් ඉන්නේ නැහැ. දැන් දැන් අපට මේ කරුණ මෙහිම ඉගෙන ගන්නකොට මේකේ හාත්පස නොපෙනෙන අමුතු සුන්දර සහ පැහැදිලි කරන්න බැරි විග්‍රහයක් අපටම හම්බ වෙද්දී මේ විදිහට මේක පැහැදිලි කරන්න වචනයක් කෙනෙක් දුන්න කියනකොට අපටම මෙහි වටිනාකම ප්‍රකට වෙනවා නම් ඒ දුන්න උත්තරය නැත්තම් ඒ ඒ කාරණාව එක්ක වටිනාකම ගැන හිතන්න දෙයක් නැහැ නේද? ඒ කියන්නේ අපටම තේරෙන්න පටන් ගන්නවා නම් මේ අපේ කෝණයේ තියෙන පැත්තට හාත්පසින් වෙනස් කතා කරන්න බැරි විග්‍රහ කරන්න බැරි හොයාගන්න බැරි පැහැදිලි කිරීමු සත්‍යයක් තියෙනවා කියන හැඟීමක් අපට එනවා නම් ඒ සත්‍ය පැහැදිලි කළා කියන තැනදී බුදුරණවහන්සේව නිමෙද ඉස්මතු වෙලා ඉන්නේ. ඔන්න ඕක අඩුකම තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. ඒ එතෙන්ද ගියා නම් අපි තණ්හාව හොයන්න පටන් ගත්තාම අපට වේදනාව හිමි යුතුමයි ඉන්නේ. ඇයි බුදුරණවහන්සේ ඒක පැහැදිලි කරා? බුදුරණවහන්සේ පැහැදිලි කරා තණ්හාවේ ඥානියට තණ්හා සමුදය ඥානිය ඕනේ කියලා. උපාදානීය ඥානියට උපාදාන සමුදය ඥානිය ඕනේ කියලා. දැන් මේ බලන්නකෝ මේ සද්ධාවම පෙරට වෙන හැටි. ඔන්න ඔය කාරණා අපට හොඳට ඉස්මතු වෙන්න ඕනේ. ඒ කරුණු අපට හොඳට ඉස්මතු වෙන්න උස්මතු වෙන්න අපට කිසිම විදියකින් තම තමන්ගේ වටිනාකමක් තම තමන්ට හම්බෙන්නේ නැහැ. තම තමන්ගේ වටිනාකමක් තම තමන්ට හම්බෙන්නේ නැහැ. අපට ඇත්තටම අපි මොකක් හරි දෙයක් ඔස්සේ අපි හරි කියලා හම්බුණා නම් හරි කියලා හම්බුණා කියලා කියන්නෙම මනසට ආව ධම්මාරම්මණය හරි කියන එකනේ වෙන එකක් නෙමෙයි. ඉතින් මනසට ආව ධම්මාරම්මණය හරි වෙනවා කියනකොට මනස හරිනේ. අපි එතනදී ඒ කාරණාවට විද්‍යාවක් දාගෙන තියෙනවනේ. ඒ හරිනේ. එතකොට විද්‍යාවෙන් මනසට ධම්මාරම්මණ හරි දෙයක් හම්බුණා. මේක හාත්පසින් වෙනස් නේ. විද්‍යාවෙන් මනසට ධම්මාරම්මණයක් හරි දෙයක් හම්බුණා. එක්ක අවිද්‍යාවෙන් හම්බුණා කිව්වනම් හරි. අවිද්‍යාවෙන් හම්බුණා කිව්වොත් ලකුණක් දෙන්න බෑනේ. දැන් හම්බුනේ විද්‍යාවෙන් ප්‍රඥාවෙන් හැබැයි මනසල ධම්ම ආරම්භණය ප්‍රඥාවට හම්බෙන්නේ කොහොමද? යෙදෙන්නේ ඔක කොහොමද? සත්‍යගතයන් වහන්සේගේ ධර්මයෙන් සැසඳෙන්නේ ඒක නොසැසඳෙන නිසා මේකට ඔන්න ඔය විදිහ විග්‍රහ ටිකක් පස්සේ දාගන්න වෙනවා.
ඇයි අපට ඒක තේරුම් ගන්න තංගමාවේ අපටම තේරුම් අපිටමයි ඕනෙත් අපටමයි ඕනෙත් විමුක්ති මාර්ගය කියන එක එතර වෙන මාර්ගය කියන එක ඉක්මිල යනවා. ඉතින් ඒ නිසා ඒ සද්ධාව එකට වෙලා ඒ සද්ධාව නිසාම බුදුරන් වහන්සේගේ විග්‍රහයට එනකොට අනිවාර්යෙන් අනිත්‍ය සංකත ධර්මයේ විමසන්නට අන්න යමු වෙනවා. ලැබිලා නෙමෙයි ශ්‍රද්ධාවත් එක්ක සත්‍යයක් කියන සේයාවක් එක්ක සත්‍යවාදී බව නිසා අන ප්‍රඥාව ශ්‍රද්ධාව සත්‍යවාදී බව හරියට එනකොට මේකට වීරිය ඉස්මතු වෙනවා. සත්‍යවාදී බව එනවනම් සතිය ඉස්මතු වෙනවා. ඒකයි මේ ප්‍රඥාවට කැණි මඩල කියලා කියන්නේ. සියල්ල එකතු වෙනවා. සියල්ල ඒකතේ කැටි වෙනවා. ප්‍රඥාව කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි ඒ ශ්‍රද්ධා මුල් කරගෙන තවදුරටත් ඒ වචනයට අංශු මාත්‍රයක් වෙනසක් නොකර අපි බලන්නට ඕනේ. එදාටයි අපේ හැකියාව වර්ධනය වුණොත් පුළුවන්කමක් ලැබෙන්නේ ඒ කෝණිය සකස් කරගන්න. මට නෙමෙයි කෝණිය සකස් වීමදී තමා ඉක්මවීම. තිරුවන්. තිරුවන් සරණ ස්වාමීන් වහන්සේ අර භගවන් ජානාමි අහන ජානාමි කියලා තියෙන්නේ. දැන් මං ඉස්සර ඉතින් තියෙන නිකන් ඇත්තටම මේ අර ශාස්ත්‍රීය ගෞරවයේ හින්දා එක කියනවා කියලා. නමුත් දැන් මේ අපි මේ විදිහට කල්පනා කරලා තමයි දැන් හිතෙන්නේ. දැන් තණ්හා ප්‍රතිපාදන අවිද්‍යාවෙන් තියෙන්නේ. එහෙම හම්බෙද්දී ඥානෙට එතකොට එතන ඒ හික්මින වැඩපිළිවෙලින් ආ දැන් පංච පාස් කන්දියාකම කියන යථාර්ථ වශයෙන් හම්බෙන කෙනෙක් මෙහෙම හම්බෙන්නේ. එතකොට එයාට ඒ හික්මින ප්‍රතිපදාව අර නේතං මමනේ සෝමස්නේ එකත් එක්කනේ හම්බෙන්නේ. එතකොට දැන් මම පැත්තක ඉන්නවා නම් මට අර තණ්හාව කියන්නේ මේකයි උපාදානෙ කියන්නේ මේකයි කියලා විස්තර ගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් දැන් අපි නිකන් තාර්කිකව හරි හිතලා බලුවොත් දැන් දර්ශනේ නැතුව හරි මේ එතකොට ඒ හම් සත්‍ය ඥානෙන් හම්බෙද්දී කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවානේ. එතකොට අර විදිහට නම් හම්බෙන්නේ නැහැ තමයි මම කියන එකත් එක්ක නම් හම්බෙන්නේ කියන්නේ බැරදි බවත් එක්ක නම්. එතකොට ඒක ඇත්තටම සත්‍ය ඥානෙ හම්බුණත් කවදාවත් මේ ඒ අංගමවත් ඒ න්‍යායවත් වෙන වෙනම මේ එයාට තනියම කියලා දෙන්න බෑ. එතකොට يعني අපි නිකන් දැන් අපි දැන් ඉන්න මට්ටමේ ඉඳලා තාර්කික විදිහට බලුවත් එතකොට මේ අපි දැන් අහලා තියෙන ධර්මයන් එතකොට අඳුම ධර්මයේ රහත් උනත් ඒ කියන්නේ කිසි දවසක ඒක එහෙමයි මේ කියලා කියන්න බෑ. එතකොට අඳුම් කියන්නේ ඇත්තටම දෙයක් වුණා ඇත්තටම රහත් උනත් අර භගවන් ජානම් යහන් ජානම් කියන්නේ අර නිකන් ශ්‍රද්ධාවල නෙමෙයි ඇත්තටම කියලා. එතකොට අපිට අර මේ එහෙම ඇත්තටම එක හිතන්න පුළුවන් නේ. කියන්නේ අපි දර්ශනයක් නැති වුණත් තාර්කික හිතලා බැලුවත් අපිට ඒක එහෙම වෙන්න ඕන විදිහ ගැන හිතලා බැලුවොත් අපිට එහෙම හිතා ගන්න පුළුවන් නේ. සර්වසන්නයි. ඇත්තටම ඒක හරි. මොකද මේ ශ්‍රාවක කියන නිර්වචනේ එන්නේ ඒකත් එක්කනේ. ශ්‍රාවක කියනකොට ශාස්ත්‍රු එක්කනේ ශ්‍රාවක කියන නිර්වචනේ එන්නේ. ඒක ශ්‍රාවකයට බෑනේ. ශ්‍රාවකයක දහසක් එන්නේ. සාසුන් වහන්සේක දහසක් ශ්‍රාවකය තුළ ඉස්මතු වෙන්නේ. එතකොට එහෙනම් ඒ සෑම දෙයකදීම රහතන් වහන්සේගේ සෝතාපන්න කෙනාගේ කාගේ වුණත් තියෙන්නේ අහං ජානාහං ජානයි භගවා ජාන අහං ජානයි භගවා ජාන ඔයකමයි එන්නේ. ඕක තමයි ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය එක ඇයි ඇයි එච්චර එහිම ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. දැන් එතන ඒ ගීතාගෙන සූත්‍රයේ පැහැදිලි කරලා පෙන්වන්නේ ශ්‍රද්ධාව කියන කාරණාව විස්මතු කරලා තථාගතයන් වහන්සේගේ ඕජාව වැන කෙනාගේ ස්වභාවය. බුදුරණවහන්සේගේ ඕජාව වැන කෙනාගේ ස්වභාවය. ඕජාව මොකද්ද? දහම් මෝජාව. දහම් මෝජාව වෙනකොට මොකද්ද තියෙන්නේ? සත්තෝ සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකව හමස් මං ශ්‍රාවකයා. අන්න බලන්නකෝ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මම ශ්‍රාවකයා. ශාස්ත්‍රුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ. මේක මේ නිකන් ඔහේ අර මේ කියවන එකක් නෙමෙයි. මේක ඇත්තටම මේක ඇත්ත. ඇත්තටම ඇත්ත ඒක. ඇත්තටම ඇත්තට යන්න අමාරුයි. අපට
අර සත්‍යගවේෂී කියන කාරණාවම එක වෙලා බුදුරණවහන්සේ ගැන විශ්වාසය වැඩි වෙන තාක්කල්. ඉතින් ඒකත් එක තමයි සම්පූර්ණයෙන් මේ මාර්ගයේ තියෙන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකට මම තවත් පැත්තකින් ඉදිරිපත් කරන්න කැමතියි. දැන් අපිට හම්බ වෙන සත්‍ය ලෝකේ මට්ටමේ සත්‍ය බලුවම මේක අපිට නිකන් සත්‍යෙමනේ. හැබැයි අපිට මේ නිවන් දකින්න තියෙන ඕනකම නිසා අපි දකින සත්‍ය සත්‍ය නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ සත්‍ය තමයි සත්‍ය. එහෙම එකක් නෙවෙයි අපි ඉන්නේ පට්ට බොරුවක බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ තමයි සත්‍ය. ඒක සත්‍ය ගවේෂී කරන කෙනාට ටික ටික හෝ පසක් වෙන කාරණයක් වෙනව නේද ස්වාමීනි? නැතු මේ නිවන් දකින්න ඕනකම නිසා නැත් මේ නිදහස් වෙන්න ඕන නිසා මේ අපි බොරු බුදුරජාණන් වහන්සේ සත්‍ය කියන එකක් නෙමෙයි නේද ස්වාමීනි? පෙරවසන ඒකත් ඇත්ත. මේ අපිට තියෙන්නේ මේ අර කැරට් අලේ ඉස්සරහ තියාගෙන දුවන වගේ වැඩන්නේ. කැරට් අලේ ඉස්සරහ තියාගෙන අස්වැ දුවන්නේ, ඒ වගේ වැඩන්නේ කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ අපිට නිවන් දකින්න ඕන නිසා අපි අර මේ සත්‍යවාදී කියන අදහසින් තොරව අපට අර හරි දේ කිව්ව කෙනෙක් ඉන්නවා. ඉතින් අපට මොකටද අපිව නිවන් දක්ක ගන්න? ඒක තමයි මුලින් එන්නේ. නැත්නම් නැහැ. නමුත් මේ මුලින් ආවට ඊට පස්සේ අතෙන් යමු වෙන්න එපා. එහෙම නැතුව අපි මේ අර ඇත්තටම අර කෘතගුණ සලකනවා කියලා අර ගනුදෙනුවක් එක්කන යන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒ කාරණාව තියෙන තාක්කල් අපට අර සත්‍යවාදී කියන දේ එකේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අපේ වැඩේ පිරිම අහගන්න ඉන්න කෙනා නිසා ඒ හරි අපි ඒක පිළිගන්නවා. ඊට එහා ගියපු එකක් තමයි අර ශ්‍රද්ධාව කියන්නේ. සත්‍ය කියන කාරණාව එක්ක. නැත්තම් අපේ ගනුදෙනුවට තමයි බුදුරණවහන්සේව තෝරගෙන ඉන්නේ. ඒක ඉක්මවන්නට ඕනේ. සත්‍යවාදීකමත් එක්ක බුදුරණවහන්සේ තෝරගන්න ඕනේ. අපේ ගනුදෙනුවත් එක්ක බුදුරණවහන්සේ තෝරගන්නවා කියන තැනදී බුදුරණවහන්සේ නිමින් තෝරගෙන තියෙන්නේ. ඇයි පුජ්‍යලෙක් නේ කෙනෙක් නේ. ඒ කියන්නේ මේ මේ සිද්ධාර්ථ කුමාරයානේ. බුදුරණවහන්සේ තෝරගත්තා නම් සත්‍යවාදී බව තෝරගෙන තියෙන්නේ. අපේ ගනුදෙනුවෙකුට නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක හරි හොඳයි ඒ කාරණාව. තිරුවස්සන්න. බොහෝ වෙලාවට ඉතින් මේ කරුණු ගැඹුරු වෙනකොටත් එක පැත්තකින් ප්‍රශ්න අඩු වෙනවා. ඒ වගේම බුදුරණවහන්සේගේ ධර්මයේ කතා කරපු සියලු දේවල් අපේ කෝණයත් එක්ක නිස්සරභා වෙනකොට අනිත් පැත්තෙනුත් සමහර ලාවට ප්‍රශ්න එන්න අඩු වෙනවා. ඉතින් නමුත් අපට ප්‍රශ්නයක් ඉස්මතු වෙන විදිහට යමක් හම්බ වීමෙන් තමයි අපේ ඉදිරියට යන්න තියෙන්නේ. ගුලිස්සානි සූත්‍රය අර භික්ෂූන් ගැන පැහැදිලි කරන කාරණාවකදී තියෙනවනේ අභිධර්ම අභිවිනය කතාවට දක්සෙන්නට උට කියලා. එහෙනම් අපට ඒ අභිධර්ම අභිවිනය ඉස්මතු වෙන විදිහ කතාවක් අපි තුලින් ඉස්මතු වෙන අන්න ඒක තමයි චින්තනෙ හිතනවා කියන්නේ. ඒ හිතනකොට අපට ඒ ඒ ඒ දේවල් ඉස්මතු වෙලා එනට උට. ඒ ඉස්මතු වෙලා එනකොට අන්න මේ අභිධර්ම අභිවිනය හික්මීම මෙන්න මේක ප්‍රායෝගික වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ කරුණු ගැන තව හොඳට හිතන්නට ඕනේ. ඒකත් එක්ක අපි සෑම පැත්තක් එක්කම මොකද අපි ගොඩක් කාලවලට මේ අපට දැන් සාමාන්‍ය ප්‍රශ්නයක් අහනවා කියන එක නෙමෙයි. අපි දැන් අපිනේ මෙන්න මේක අපි තුල එන්නට උනේ ඒක ඒක ආව කෙනා එළියට දානවාමයි. මොකද හේතුව ඒක එළියට දාන්න යෙදෙනවා. අන්න සාකච්ඡාවකට යමු වෙනවා. ඒක නොවනකොට ටික 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 අර අමා ඒ කියන්නේ ඇත්තටම එහෙනම් බලන්න එක ප්‍රතිපදාවක් එක්ක නෙන්නේ. ඒ කියන්නේ ගුලිස්සාන සූත්‍රයේදී ලස්සනට ඒ කාරණාව පැහැදිලි කරන්නේ. එහෙනම් අපටත් මේ කියන කරුණු එක්ක තථාගත දේශනාව එක්ක අපි හැම වෙලෙම බලන්නට ඕනේ මේ ඒකම ඉස්මතු වීමට ඒ වගේම මේ තුලින් අභිධර්මයේ අභිවිනී ඉස්මතු වීමට කතාවක් පරණ ගන්න. ඒක දක්ෂතාවයක්. ඒක හැකියාවක්. ඉතින් ඒක විශේෂයෙන් ශ්‍රාවකයෙක් භික්ෂුවක් අතින් නම් විශේෂයෙන් මේක එන්නට උනේ.
නැත්තම් අපි තවත් දැනුමක් විතරක් වෙන්න ඉඩ තියෙනවා. තවත් දැනුමක් විතරක් වෙන්න ඉඩ තියෙනවා. දැනුමක් විතරක් වෙන්න නැති වෙන්නේ. සාකච්ඡා අනුග්‍රහිතා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ එකයි. සාකච්ඡා අනුග්‍රහිතා කොච්චර වැදගත් වෙනවද කියලා. ඒ නිසා අපි ඒ කාරණාව දැන් ඔබ අහන ඔබට මහල්ලාවට මේක තියෙන අර නිරවද්දි භාව නිවැරදි භාවයේ මෙන්න මේකත් එක්ක හිතන්න යමක් නොලැබෙන්න පුළුවන්. ඇයි කොහෙන්වත් මේ කතා කරන දෙයක් නැහැනේ බුදුරණන් වහන්සේ ධර්මයේ එක්ක ඒ කාරණාව විස්මත වෙනකොට. හැබැයි අපට දැන් නොගැලපෙනවා අපට අපේ කෝඩ් නොගැලපෙනවා කියන කාරණාවක් එනවනම් ඒ කාරණේදී එතනදී එහෙනම් අපට දැන් හිතනවනම් ඒ නොගැලපීමත් එක්ක හිතද්දී ඒ හිතීම කියන කාරණාව එක්ක අපට විස්මතු වෙලා එන්නට උනේ ඒක නිරවුල් කරගන්න තව පැත්තකින් කල්පනා කරලා. ඒකත් එක තමයි අභිධර්ම අභිවිනි ස්මෘතිල එන්නේ. ඉතින් මේක අපි දිගට කිරීම වැඩගත්ක මේකයි. දැන් අපි මේ පිරිස මේක සාකච්ඡා කරන සමහල්ලාවට මේක අන්තර්ජාලයට ගියාම ඒ තුලින් ඇහෙන සමස්තයක් වශයෙන් සමහර ඇහෙන අයට මේක දරා ගන්න බැරි වෙයි. අමාරු වෙයි. නමුත් දරා ගන්න බැරි අමාරු කියනකට වඩා අපට ශ්‍රද්ධාවක් එක්කේ ඉස්මතු වෙලා අපේ අපිත් අපි දන්න තනින් හරි පොඩි පොඩ්ඩක් හරි කරන්න යනවා නම් ශ්‍රද්ධාව ඉස්මතු වෙනවා නම් මේකෙදි. ඒ ශ්‍රද්ධාවනේ මුල. අපි මෙතනදී ශ්‍රද්ධාවම වැඩිපුර ඉස්මතු වෙනවා නම් ඒක කොච්චර සාර්ථකද එහෙම. ඒක නිසා මේ දැන් මම පවා මේ කරන්නේ ඒ කතාවකට ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කිරිල්ලක් මිසක් මගේ හැකියාවක් නෙමෙයිනේ. බුදුරන් වහන්සේගේ ඒ කතාව ඉස්මතු කරලා පෙන්වීම. ඒක තියෙන ධර්මයත් එක්ක. එතකොට ඔන්න ඕක තමයි අපි තුලින් ප්‍රකට වෙන්නට ඕනේ. කිසි වෙලාවක ලැබීමේ සතුටටපත් වෙන වෙන එකක් නෙමෙයි. තුනසන. තුනසන සෝනේ කරදෙන්. අර මේකට නම් සම්බන්ධ නැහැ. අර මේ ලබනනත් ආදී ඒ සූත්‍රවල ස්වාමීන් වහන්සේ ඔක්කොම බලපුවාම හරි මොකද අපිටම වචනින්ම වචනයක්වත් මගාරින් නැතුව බැලුවොත් එහෙම දැන් රූපේ ලැබීම කියලා හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හම්බෙනවා එහෙම හම්බෙන්නේ. එතකොට එහෙනම් අර ප්‍රත්‍යයෙන් උපදිනවා කියන්නේ දැක්මටම නෙමෙයි එහෙම හම්බෙන්න ඕනේ පොඩ්ඩක් හරි හිතලා බලුවොත් දැන් මොකද රූපේ ලැබීම කියලා නෙමෙයි නැත්තම් හම්බෙන්නේ දැන් මේ රූපයක් දකින්න මම දකින්න මොකක් හරි තියෙන හැ නැත්තම් දැන් සමාධි වලත් අර මේ වගේ තුනද මේ සමාධි හතර දෙනුත් කතා කරන්නේ අර මේ සති සම්ප්‍රජන්නේදී රූපේ කතා කරන්නේ නැහැනේ. විඳීම ඇඳිනීම විතර්කයෙන් කතා කරන්නේ. මොකද රූපයක් ලැබෙනවා කියන කතාවක් එහෙම හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙනවා ඒ ප්‍රත්‍යම උපදින බවම නෙමෙයි ඒකේ රූපේ. මොකද්ද කියන එක නැතුව ඒ තණ්හාවත් එක්ක එහෙමම නෙමෙයි හම්බෙන්න ඕනේ. එහෙම පොඩ්ඩක් බලමු ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් හරිගන්න ස්වාමීන් වහන්සේ. තේරුවා සර්. තේරුවන් සරණයි. මම හිතන්නේ මේ ළඟදිත් ඔය කරුණු ටිකදී සහ මේ සාකච්ඡාවකදීත් ඔය පැහැදිලි කිරීම ටිකක් කරා. දැන් අපි අර පැහැදිලි කරගන්න ඕනේ මේක ලෝකේ පුතජණයට හම්බෙනදී මේක බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය. එතකොට දැන් අපි හිතමු සෝතපන්න කෙනෙක් කියලා. දැන් සත්‍යයත් එක්ක යමු වෙනවා කියලා. එතකොට දැන් ලෝකේ වෙන හේකුයි සත්‍ය වෙන හේකුයිද? නෑ. එතකොට දැන් නානත ලබනනත සූත්‍රවල තියෙන කලහ විවාද විග්‍රහ මේ හැම දෙයක් දක්වාම ඒකනේ පැහැදිලි කරන්නේ ලැබීමත් එක්ක. එතකොට ඒ ලැබෙනවා කියනකොට අපට හම්බ වෙන්නේ ලැබිච්ච දේ කියන කාරණාව සහ ලබන්නා කියන කාරණාව එක්කනේ. දැන් එතන අපි හිතමු දර්ශන කෝණයෙන් යුක්ත කියන පටිසමුප්පාද දකින කියන ඒ දැකීමත් එක්ක ලැබෙනවා. ලෝකේ ජීවත් වෙනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ආ මම දැන් පටිසමුප්පාදේ හිතන්න ඕනේ දැන් මට ලැබිච්ච එකක් මේ. එහෙම එකක් නැහැනේ. ඒකද සෝතපන්න කෙනාගේ පැහැදිලි කරලා පෙන්නන්නේ නিত্য සුඛ ආත්ත සංඥාව නැහැ කියලා. ඇයි සංඥාව නැහැ කියන්නේ? මේ ලැබුණා කියන කාරණාවේදී ඒක වෙන කෝණයක්. ආයේ ධර්මයේ හිතනකොට වෙන කෝණයක්. එහෙම එකක් නෙමෙයි. ධර්මයට යමුනහම මාර්ගයේ ඉස්මතු වෙලා වැඩිම සිද්ධ වෙනවා. ඒකයි වෙනස වෙන්නේ. නමුත් මේ ලැබෙන මේ හැම එකක් එකම ඔහුගේ කෝණේ නিত্য කෝණේ නෙමෙයි අනිත්‍ය කෝණේ. එනම් මේ පටිසමුප්පාද කියන කෝණේ දකින්න කෝණේ එක.
ඒ කෝණයෙන් දකින නිසා ඒ රූප ලැබීම කියනකොට මේ සෑම දෙයක් ඔස්සේම අර මේ සකස් වීමේ ක්‍රියාව දැක වාසය නොකලට පංච පාස්කන්ධික දේවය දැක වාසය නොකලට සංකතේ තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායිති කියන එකේ තිතියක් තියෙනවා කියන කාරණාව නෙමෙයි පන්නන්නේ අඤ්ඤතත්වයක් නේ. එතකොට එතනත් පැහැදිලි කරලා පෙන්නන්නේ මේ තිතස්ස කියනකොට තිබීමේ කියන එකට ලං කරලා අඤ්ඤතත්ව පැනවීමක් කියන එක. එතකොට දැන් ලැබීම කියන කාරණාව එක්කනේ අඤ්ඤතත්. එතකොට දැන් මේ පැහැදිලි කරලා පෙන්නන්නේ ඒකේ අර භව්‍යත්වය දැන් ගත්තොත් එහෙම සමාධි භාවනා සූත්‍රයක මේ පංච පාස සතරින් පිළිගැනීම අභිනන්දි අපවිත අජෝසිතබ්බ වෙනකොට දුක සකස් වෙනවා. ඉතින් දුක සකස් වෙනවද දැක්කේ? දුක සකස් වෙනවා. ඒක නැතිනම් දුක සකස්. ඉතින් මේක දකින්න කෝණේනේ. ඔන්නෝය කෝණේ තමයි ලැබුණත් ඒක පරිශනනය කරත් ඒක මොන විදිහකට කරත් දකින්න කෝණේ හිමමයි. මහා පදාන මහා නිදාන සූත්‍රය ගත්තාම දකින්න කෝණ විග්‍රහය පටිසමුප්පාද විග්‍රහ කරනවා. ඊළඟට අර මේක දෙකක් නෙමෙයිනේ. අර දකින්න කෝණේ අරක ලැබෙන හැටි අර දකින්න කෝණේ. එතකොට එහෙනම් මේ දකින්න කෝණිය හම්බ වෙන විදිහක් ලැබෙන හැටි හම්බ වෙන විදිහක් මෙන්න මේ කාරණාව දර්ශන කෝණියට දෙකක් නෙමෙයි. දර්ශන කෝණේ දැකමින් වාසය කරනකොට අන්න ඊතර වෙන මාර්ගය තුළ ඉන්නවා. හැබැයි ඒක ලැබෙන බවක් එක්ක නෙමෙයි. නමුත් ලැබීම කියන කන අපි පැත්තකින් තියලා ධර්මයේ කියන එක පැත්තකට ගත්තා අපිට ධර්මයේ අධ්‍යයක් වෙලා මේක අධ්‍යයක් වෙලා ලැබිච්ච දේෙන් අයින් වෙන ධර්මයේ දේ ගන්නවා. ඔන්නෝකයි වෙන්නේ. ලැබිච්ච දේ අයින් වෙන ධර්මයේ දේ ගන්නවා. ලැබීම කියන කාරණාවමයි ධර්මයේ කියන්නේ. මේ ලැබීම කියන මෙන්න මේ රූපලාභය නැත්නම් රූප ලැබීම නැත්නම් රූප පරිේෂණය මෙන්න මේක එකම හේතුඵල ධර්මයි පැහැදිලි කරලා පෙන්නන්නේ. අර මම මේ ළඟදි කරපු සාකච්ඡා ටිකදී මේ දේශය කියන කාරණාව හේතුව නෙමේ දේශය කියන්නේ ඵලය. අපි හේතුවටම දේශය කියලා දාගෙන අපි මේ හේතුඵල සම්බන්ධයක් කතා වෙන්නේ නැහැ. හේතුඵල සම්බන්ධයක් කතා වෙන්නේ නැහැ. එතකොට මේ කෙලෙසේ පැහැදිලි කරනකොට හේතුඵල සම්බන්ධයක් නෙ පෙන්නන්නේ එතන. අපට ඒකෙදී අර මේ කෝණේ කියලා අමතක වෙච්ච නිසා පටිසමුප්පාදේ අපේ වචන දෙක නැති වුණාම අපි ඒක සාමාන්‍ය මට්ටමක් අරගෙන අර අපේ තේරෙන කෝණින් පමණක් විග්‍රහ කරගන්න යනවා. එතනම පටිසමුප්පාදේ පෙන්වන හැබැයි අපට අඳු මේක පෙන්වුවට ඒ පෙන්වන කරුණ දෙකවත් අල්ල ගන්න බෑ. හේතුඵලයෙන් වෙන් කරලා. එතකොට දැන් බුදුරණවහන්සේ කියපු ක්‍රමයට හේතුඵල ධර්මත් එක කොහෙද සමුදේ වයි දැකීමෙන් පාට රාගය දුරු කරන එකක් වෙන්නේ. සරාගංචිත සරාගංචිත පජානාති වෙන්නේ බුදුරණවහන්සේ කියපු ක්‍රමයට. අතන තියෙන එක්ක අභිනන්දි නැත්නම් අතිදාවන්ති. ඔය දෙක එක්කනේ තියෙන්නේ. අතිදාවණියක්. ඇයි අතිදාවණිය කරනවා කියන්නේ? ඕන දෙයක් කරා කියන එකනේ. අතිදාවණිය කරනවා කියන්නේ ඉක්මවාදීවා කියන්නේ. ඒතර ප්‍රත්‍යක්ෂේ එකක්. ප්‍රත්‍යක්ෂේ එකක්. ඒක ගැන හොයන්නේ නැ වෙන එකට යනවා. එතකොට මේක අයින් ගිලා වෙන එකක් තියෙනවනේ. හැම වෙලෙම කරන්නේ පයින් එක. භූතම් භූතතෝ පස්සති කියන එකට යන්නේ නැහැ. භූතම් භූතතෝ පස්සති කරන්නේ බෑනේ. ඉතින් මේ කෝ හේතුඵලේ? කෝ හේතුඵලේ නැහැ. ඉතින් ඒ නිසා අර හේතුඵලේ හැටියට කොහෙන් ගත්තත් හම්බ වෙන්නට ඕනේ. මේක දෙකක් නෙමෙයි. ධර්මීය හිතද්දී එකක්, ජීවත්වෙදි තව එකක්. ධර්මීය හිතද්දී දකින කෝණය වර්ධනය වෙලා ධර්මීයwidetildeම කියන එකත් අතහැරලා සත්‍ය ස්පර්ශ කිරීමකට යමු වෙන ඕනේ. ඒකට කියනවා සාමික විමුක්තියයි කියලා. ඒකට කියනවා සාමික විමුක්තිය කියලා. හැබැයි දර්ශන කෝණය කියන්නේ සාමික විමුක්තිය නෙමෙයි. සාමික විමුක්තිය තිබ්බත් නැත්නම් දර්ශන කෝණය දර්ශන කෝණියමයි. අන්නේ කාරණාව අතරම මේ අපට ගොඩක් පැති තියෙනවා හිතන්න අපි නොසිතුවට අපි එක මතු කර කර ගන්නට ඕනේ ගැඹුරු ධර්ම මතු කර ගන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ළඟ අවසන් කරමු. ඊළඟත් අපි මේකමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා තව කතා කරන්න ඕන විදිහ කරුණු ටිකක් සාකච්ඡාවට යොමු කරගන්න.
නැත්නම් සාකච්ඡාව සාකච්ඡාවක් වෙන්නේ. හොඳයි, මේ විදිහට අපි ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ උත්තම භාවය, බුදුරජාණන් වහන්සේ කියන මේ ඒ වචනයට පැහැදිලි කරපු තාත්වික අර්ථයේ ස්වභාවය, අසාමාන්‍ය ගතිය එන්න එන්නම ප්‍රකට වෙනවා. ඉතින් ඒකට අපට මිමි දදා මනින්න බෑ, මනින්න බෑ කියන කාරණා පමණයි. අන්නේ අපමීය ගුණී සත්‍යයි, ඒ සත්‍යානුභවයෙන්ද ඒ අපමීය ගුණී හම්බ වෙන්නේ ඒ උත්තමයාගේ බුදු මුවින් පිට වෙච්ච අසාමාන්‍ය විග්‍රහය නිසා. ඒ සත්‍යයි, ඒ ධර්මයේ සත්‍යානුභවයෙන්. ඒ වගේම සාස්තුන් වහන්සේ පෙන්නපු ඒ අසාමාන්‍ය සත්‍යයට අනුගත විය හැකි උත්තමයා කියන්නේ සංඝයා. ඒ සංඝයාගේ සුපටිපන්නාදී ගුණය සත්‍යයි, ඒ සත්‍යානුභවයි. ඒ වගේම මමත් මේ ධර්මයේ කතා කරන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු දෙයම ඉස්මතු කරගන්න ඕනේ කියන අදහසකින් මිසක් මගේ අදහසක් දෙන්න, මගේ පැහැදිලි කිරීමක් කියන කාරණාව නිසා නෙවෙයි. අතාගත දහමම ඉස්මතු කරන්න ඕනේ කියන හැඟීම තිබීම සත්‍යයි. ඒ වගේම අපි මේ ධර්ම සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්ත ඒ පුණ්‍යානුභව බලය, අපි මෛත්‍රී අනුභවයේ ගුණධර්ම අනුභවයේ සියලු සත්‍යානුභවයේ මේ ලෝකයේට ශ්‍රී ලංකා දීපියට උදා වී තිබෙන කොරෝනා අවසංගත මිය දුරු වී සැමට සතුටින් සිටීමට වාසනාව උදා වේ. තෙරුවන් සරණයි.